අයිබෝවන් අපි අදත් 360 සජීව සංවාදයේ සුපුරුදු විදිහටම සුපුරුදු වේලාවට ආරම්භ කරන්න සූදානම් අද අපේ ආරාධිතයා සමග අපි දේශපාලනය ගැන පමණක් කතා කරන්නට සූදානමක් නැහැ උපාංශ ගණනාවක් නියෝජනය කරන කෙනෙක් නිසා අධ්‍යක්ෂ ඇති පුද්ගලෙක් ක්‍රීඩාව මාධ්‍ය ව්‍යාපාර දේශපාලනය මේ වගේ ක්ෂේත්‍ර ගණනාවක අධ්‍යක්ෂ ඇති කෙනෙක් ක්‍රිකට් නිලවරණයකට සූදානම් වෙන මොහොතක් ඔහු හිටපු සභාපතිවරයෙක් ක්‍රිකට් සම්බන්ධව කටයුතු කරපු කෙනෙක් වර්තමානයේ ඔහු නියෝජ්‍ය කතානායකවරයා නියෝජ්‍ය කතානායක තිලංග සුමුතිපාල මහතා අපි ආයුබෝවන් කියලා 360ට පිළිගන්නවා ආයුබෝවන් දිල්කා බොහෝ සතුටුයි පාර්ලිමේන්තුවේ සංයුතිය ගත්තම පැටලවිලි සහිත තත්ත්වයක් කියලා තමයි බොහෝ දෙනෙක්ගේ මතය අදහස පක්ෂ විපක්ෂ ඒකාබද්ධ විපක්ෂය මේ වගේ පාර්ලිමේන්තු සංයුතිය පිළිබඳව බොහෝ සෙයින් කතා කරන කාලවකවානුවක ඔබතුමා නියෝජ්‍ය කතානායක දුරේ හොබවනවා මේක කොහොමද දැනෙන්නේ ඇත්තටම අන්තිම අගෝස්තු 17 වෙනිදා අපේ මහමැතිවරණයෙන් පස්සේ ආසන 106ක් වගේ ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට ලැබෙනවා 95ක් ශ්‍රී ලංකා දහස් පක්ෂය ප්‍රමුඛව සම්දාන්ට ලැබෙනවා TNA එකට 16ක් JVP එකට 6ක් වගේ එතකොට බහුතර බලයක් 113ක් කාටවත් ලැබෙන්නේ නැහැ ඒ වගේම ශ්‍රී ලංකා දහස් පක්ෂය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නවා ජාතික රජ වැඩ කරගන්න අවුරුදු 2යි වගේ කාලයක් මේ තුල බලය යම් කිසි දුරට පක්ෂ දෙක අතර බෙදාගෙන ප්‍රධාන කරුණු ව්‍යවස්ථාමය වෙනස්කම් ස්වාධීන කොමිෂන් සභා ඒ වගේම මැතිවරණ ක්‍රමවේදය යන ආදි වශයෙන් ප්‍රධාන මේ රටේ අතිශය වැදගත් කරුණු සඳහා ප්‍රමුඛත්වය දෙන්න තීන්දුව ඒකේ ප්‍රතිඵලයක් හැටියට පාර්ලිමේන්තුවේ ඇතුලේ අලුත් අත්දැකීමකට යනවා මොකද හේතුව පක්ෂයක් විපක්ෂයක් හැටියට හිටියා නම් අපි දන්නවා ප්‍රධාන පක්ෂය සහ ප්‍රධාන විපක්ෂය දැන් පාර්ලිමේන්තුවෙන් 106කුයි 95කුයි එකතු වීම තුළ එතන 201ක් වගේ മന്ത്രി ප්‍රමාණයක් එක පක්ෂයක් තාක්ෂණික ඒ කියන්නේ UPF එක SLFP කියලා ගත්තොත් නැත්නම් UNP කියලා ගත්තොත් ඒ සංකල්පනේ තියෙන වෙලාවේ UPF එකෙත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා දහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා දහස් පක්ෂයේ නෝන කණ්ඩායම් වෙන් වෙනවා ඊට පස්සේ ශ්‍රී ලංකා දහස් පක්ෂයේ කණ්ඩායම් දෙකකට වෙන් වෙනවා ඉතින් මේකේ අන්තිම මැතිවරණයේදී ඡන්දේ ඉල්ලලා තියෙන්නේ පක්ෂ හැටියට දිනලා ඉවර තියෙන්නේ 6යි එක්සත් ජාතික පක්ෂය සන්ධානය JVP එක TNA එක එතකොට ඩග්ලස් දානන්ද මහත්මයාගේ පක්ෂය සහ තොණ්ඩමන් මහත්තයාගේ පක්ෂය පක්ෂ 6යි ඡන්දයෙන් වෙනම ඉල්ලලා දිනලා තියෙන්නේ හැබැයි මේ පක්ෂ 6 ඇතුලේ තවත් පක්ෂ හැටියට ඉන්නවා උදාහරණයකට එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා අතුරුවේ රත්නහාමුදුරන්ගේ පක්ෂය රිෂාඩ් බදුදි මහත්මයාගේ පක්ෂය අනාදි වශයෙන් පක්ෂ ගන්නාවක් තියෙනවා තවත් කණ්ඩායම් එකතු වෙලා පක්ෂ තියෙනවා ඒ සන්ධානය ගර්භය ඇතුලේ තියෙනවා එක්සත් ජනතා දහස් සන්ධානය ඇතුලේ දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ පක්ෂය MP1 විමල් විරංස මහත්මයා අනාදි වශයෙන් පක්ෂ තියෙනවා ඒතර පක්ෂ වශයෙන් ගත්තොත් පක්ෂ 17ක් තියෙනවා පාර්ලිමේන්තුවේ නමුත් ඡන්දේ ඉල්ලලා තියෙන්නේ 6 දිනලා තියෙන්නේ 6යි තාක්ෂණික වශයෙන් අනුව තමයි 6ක් විදිහට බලගන්න එතකොට දැන් මේකෙදී එයාට අවස්ථාව දෙන වෙලාවල් සහ එයාට තියෙන කාලය පිළිබඳව අභියෝගාත්මක කාලයක් අපි ගත කරා. ඉතින් ඒ වගේම සන්ධානයෙන් ඡන්දෙ දෙන්න ආපු අය එයා වෙනම කණ්ඩායමක් හැටියට අත්සන් කරලා වෙනම කණ්ඩායමක් හැටියට ඉන්න තීන්දුව කරන්නේ දැන් සති එකට වගේ කාලයකට කලින්. සිංහ දහස් පක්ෂය. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසයෙන් පස්සේ ඒ අයගේ කණ්ඩායමට වෙනම ඉන්න බලාපොරොත්තු වෙන අය දැන් ලිඛිතව ඉල්ලීමක් කරලා තියෙනවා ඒ අනුව ඒ සෙසු පක්ෂවල නායකයන් එක්ක සාකච්ඡා කරලා ඒ කියන්නේ කතානායකතුමාටත් මටත් හැසිරෙන්නේ ස්වාධීන පුද්ගලයන් හැටියට මම 95ක් මන්ත්‍රීන් කණ්ඩායමක් නියෝජනය කරන සන්ධානයෙන් දිනපු මන්ත්‍රීලෙක ආපු මන්ත්‍රීලෙක් හැටියටත් කතානායකතුමා 106ක් ආපු UMP එකෙන් ආපු පක්ෂ වෙන නියෝජනය කරන නායකයෙක් හැටියටත් අපිට තියෙනවා බයරාරුම් කාර්තාවය මේකේ මධ්‍යස්ථභාවය රැක ගැනීම පක්ෂ බෙදයකින් තුර ඉතින් මේ අත්දැකීම තුල ඒ කියන්නේ දැන් අපිට ජාතික රජය පිහිටවනවා කියන එක නිකන් කරන්නේ නැහැ ඉස්සර වගේ මේක ඇවිල්ලා පාර්ලිමේන්තුවට දැනුවත් කරා ඒ දැනුවත් කරලා තමයි අවසරය අපිට තමයි ඇමති කණ්ඩායම උපරිම යන්න පුළුවන් 30 ඒ 45 දක්වා වැඩි කිරීමත්
නියෝජ්‍ය ඇමතිවරුනුත් ප්‍රමාණය වැඩි කරන්න 95ක් කියන්නේ 45 55 ප්‍රමාණයක් මැති ඇමතිවරු වැඩි කිරීම සිද්ධ වෙන්නේ. ඉස්සර එහෙම කරන්න පාර්ලිමේන්තුව දැනුවත් කරන්න අවශ්‍ය නැහැ. දැන් 19 වෙනි සංශෝධනයෙන් පස්සේ පාර්ලිමේන්තුව දැනුවත් කර පාර්ලිමේන්තුව අවසරය පිළි තමයි මැති ඇමතිවරු වැඩි වෙන්නේ. ඒ ජාතික රජයක අවශ්‍යතාවයක් ආව විට පමණයි. ඉතින් ආයෙත් මේ ජාතික රජයේ සංකල්පය ඉවරුණයින් පස්සේ උපරමය ඇමතිවරුන් 30කට යටත්ව ක්‍රියාත්මක වෙනවා. ඒතකොට බහුතර බලයක් ඇති ආණ්ඩුවක් ක්‍රියාත්මක. ඉතින් ඒ වෙනි අවස්ථාවකදී ඔය ව්‍යාකූල తত্ত্বය කාලය කල්මා කරන తত্ত্বය වෙනස් අතකට යනවා. ඉතින් මම කියන්න ඕනේ දිල්කා මේක අවස්ථාවක් කරන් විශාල ස්වාධීනත්වයක් පාර්ලිමේන්තුවට ශක්තියක් ඒ වගේම විපක්ෂය කියන එකේ බලය වැඩි වැඩි වෙන තත්ත්වයකට තමයි දැන් යන්නේ. දැන් ඕවර්සයිට් කමිටිස් කියලා කියන අධීක්ෂණ හැම අමාත්‍යංශයක අධීක්ෂණ කමිටුවක් එනවා. ඒ කියන්නේ දැන්ට 21ක් අධීක්ෂණ කමිටු අනුමත කරලා තිනවා. ඒතකොට මේ තියෙන ඇමතික මණ්ඩල සියල්ල ඒ අධීක්ෂණ කමිටු යටතේ දෙනවා. ඒවැයි නායකත්වයේ තියෙන ඇමතිවරයෙක්ට හෝ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙන පුළුවන් සභාපති වෙන්නේ. එහිට සම්පූර්ණ බලය තියෙනවා. අමාත්‍යංශ නිලධාරීන් වාර්තාවල ඇමතුමාගේ සීලම කාර්යයන් පිළිබඳ සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුවට කැඳවීමක් කරා. එහෙම තත්ත්වයක් ඉස්සර තිබුණේ නැහැ. ඉතින් ඒ වගේම ෆිනෑන්ස් පබ්ලික් ෆිනෑන්ස් කමිටි කියලා මහජන මුදල් කමිටුවක් තියෙනවා. එතකොට හැම සතයක්ම ජනතාවට පාර්ලිමේන්තුවෙන් අනුමත කරන මුදල් ඒ කොහොමද වියදම් කරන්නේ කියන එක ගැන පබ්ලික් ෆිනෑන්ස් කමිටියකට අනුමැතියක් තියෙනවා. එකඟතාවයක් තියෙනවා. දැන් අපේ ව්‍යවස්ථාව අනුව එහෙම පරීක්ෂණය කරන්න පුළුවන් තිබුණේ කෝප් කියන එකයි කෝපා කියන එකයි විතරයි. ඒ කියන්නේ කමිටුව පබ්ලික් අකවුන්ට්ස් කියලා තියෙන මහජන මුදල් කමිටුව ඊළඟට තියෙනවා රාජ්‍ය ආයතන වල කමිටුව. ඒ දෙගොල්ලන්ටම වැඩ කරන්න සිද්ධ වෙලා තිබ්බේ මෙච්චර කල් අවුරුදු පුරාම කරපු වැඩ විගණන වාර්තාවක් හැදුවාට පස්සේ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ආවට පස්සේ. ඉතින් සමහර ආයතන විගණන වාර්තාවෙන් අවුරුදු 3 4 5කට පස්සේ එතකන් කෝප් එකට බැහැ ඒ ගැන හැංගිලි ගාලා හොයන්නේ වාර්තාවක් පදනම් කරන් විතරයි සොයන්න පුළුවන්. නමුත් දැන් පබ්ලික් ෆිනෑන්ස් කමිටි එහෙම නැත්නම් මහජන මුදල් කමිටු ආවම දෛනිකව ඒ ගැන සොයා බැලීම වාර්තා කිරීම ගැන හැකියාවක් තියෙනවා. ඊට වඩා වැදගත්ම දේ මම නම් දකින්නේ පාර්ලිමේන්තුවට එනවා බජට් ඔෆිස් එකක්. එහෙම නැත්නම් බජට් කමිටි එකක්. දැන් මෙච්චර කාල දැන් අයවැය ඉදිරිපත් කරන්නේ මුදල් ඇමතුමා ඉදිරිපත් කරනවා ඒවා වාද විවාද කරනවා සංශෝධන කරලා අනුමත කරනවා. ලබන වසරේ මේ මාසයේ අන්තිම වෙනකොට අපේක්ෂිත අයවැය සඳහා මුදල් අමාත්‍යාංශයෙන් එවන්න ඕනේ පාර්ලිමේන්තුවේ අයවැය කමිටුවට. නැත්නම් අයවැය කාර්යාලයට. බජට් ඔෆිසර් කෙනෙක් ඉන්නවා. නැත්නම් බජට් නිලධාරියෙක් ඉන්නවා. ඔහු විසින් ඒ ලියකිලි අරගෙන හැම අමාත්‍යාංශවලින් අමාත්‍යාංශ විසින් එවන ලද ඒ සෙසු අමාත්‍යාංශවල වියදම් සහ ආදායම් පිළිබඳව වාර්තාකරණය පිළිබඳව දෙනවා ටෙම්ප්ලේට් එකක් නැත්නම් ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය තමයි වාර්තාකරණය කරන්න ඕනේ. ඒ වාර්තාවල් ආවම ඒ අනුව තමයි අපි මුදල් වෙන් කරන්නේ ගැන බජට් එකට එන්නේ ඉස්සලා බජට් කමිටි එකෙන් ඒ ගැන විශේෂඥ දැනුම තියෙන අය වාර්තාකරණය කරනවා. ඒ අය පෙන්වන්න ඕනේ මේ අය වැයෙන් රටේ දලදේශී ආදායම රටේ කොච්චර සුද්ධ ණය මුදලක් තියෙනවද රාජ්‍ය ආදායම් සහ රාජ්‍ය වියදම් එතකොට රටේ මෙච්චර මුදලක් අපි ණයට ගත්ත කොච්චර මුදලක් අපි ණය වෙනවද කියන එක ඒ වගේ සම්පූර්ණ වත්කම් ගැන වෙන වෙනම වාර්තාකරණයක් දෙන්න ඒක ස්වාධීන විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් ඒ වාර්තාවේ වාර්තාකරණය සමග තමයි බජට් එක පටන් ගන්න වෙන්නේ මුදල් ඇමතුමාට ඒක තමයි අරමුණ ඉතින් මේක රටා ගොඩක දැන් අත්අදා බැලීම් කරලා සාර්ථක වෙලා තියෙනවා. එතකොට ප්‍රතිපත්ති තීන්දුව රජයට ගන්න පුළුවන්. අපි හිතනවා හයිවේස් දාන්න ඕනේ, ඉස්කෝල මෙහෙම සංවර්ධනය කරන්න, මුදල් මේ වගේ අපේ මේ ධීවර කර්මාන්තේ. ඒක පස්සේ ප්‍රතිපත්තියේ රජයට තියෙන නිදහස. නමුත් ක්‍රියාදාමයේදී මුදල් කොහොමද වැය වෙන්නේ කියන පිළිබඳ බජට් ඔෆිස් එකක් විසින් යම් කිසි දුරට දැනුවත් කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා විශාල කාර්යභාරයක් පාර්ලිමේන්තුවට ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා ඉෂ්ට කරන්න බලා සැලසුම් කරලා තිනවා ඒ තුලින් ලොකු විශ්නිද භාවයකින් යුතුව අපේ ඉදිරි කටයුතු පාර්ලිමේන්තුවේ වෙයි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි දැන් ක්‍රිකට් නිලවරණය පිළිබඳව කතා කරොත් දැන් මීට පෙර අවස්ථා කීපයකදීම
ඔබතුමා ඉදිරිපත් වුණා මේ සඳහා මමත් මේ පිළිබඳව මීට පෙර අවස්ථා කීපයකදීම ප්‍රශ්නත් කරා අන්තිම මොහොතේ නාම යෝජනා එක්ක ඉවත් කර ගන්නවා නාම යෝජනා බාර දෙන්නේ නැ ඉලා අස්වනවා තරගෙන් මේ වගේ තත්ත්වයන් තිබුණා ඒ කලින් ආණ්ඩුව සමයේදී දැන් තියෙන අලුත් පරිසරයක් මේ අලුත් පරිසරය ඇතුලේ ඇත්තටම මේක අලුත් පරිසරයක්ද වෙනස් පරිසරයක්ද කියන එක තීරණය කරන්න වෙන්නේ නිලවරණයෙන් පස්සේ මේ ඇති වෙන තත්ත්වය කොහොමද කියලා කලින් වතාවල වගේ අවසන් මොහොතේ වෙනස් තීරණ වලට එන එකක් නෑ නේද නෑ අන්තිම ඡන්දේදී උනේ අන්තිම ඡන්දෙට මාස දෙකකට විතර කලින් ක්‍රීඩා නීතිය වෙනස් කරා ඒ ක්‍රීඩා නීතියේ අපු රෙගුලාසි පදනම් කරන මට क्रीडा भाण्ड आयतने कर्ण कंपेनी मगे भार्यावीत किलामें इवत्तूने मग नाम योजना दून पास्ये इवत्तूने अत्र कलिंग इवत्तून बावट मुद्रगास्तु गिवे मन नाम योजना दीला दवास दहीकट पास्यकन ये ताक्षण हेतुत मई मगे ये पार दिदास दहातुने नाम योजना प्रतिक्षेप करे ते यार मट वेन प्रश्न तिबुण है दवास देहिक प्रश्न कावा के मम हितना नोयकुत हेतु मत एवेलावे मगे देशपालन सह नोयकुत बीच तत्वउड इवागे पालक मंडली यदात बीच तत्वउड इंटरीम कमिटी तिबुना नोयकुत प्रश्न तिबुना मट चंदेरी दृपात्र हेकिन मम बहुत सतोष है ना दिग्न दिग्ड मट तिबुना चोदना तुना तिबुने එකක් මේ ක්‍රීඩා භාණ්ඩවලට සම්බන්ධයි කියලා අන්තික පුවත්පත් ආයතනයක මම අධ්‍යක්ෂකවරයෙක් මාධ්‍යවේදී කියන එක ඒක අපේ ක්‍රීඩා නීතියට පටහැනි කියලා චෝදනා කරා අනිත් එක මේ මේ ගැම්බලින් වලට නැත්නම් ව්‍යාපාර වලට මම සම්බන්ධයි ඉතින් ඒකට දිගටම කියාගෙන ඇවිල්ලා තිබුණා නමුත් ගිය පාරත් මට ඒවෙන් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ ඒ කියන්නේ මුදල් एक पुवत्पत् आयतने के संबंध मट प्रश्न उन्नवागेम मे मे गैम्बलिंग पिलीबंध मट प्रश्न उन्न क्रीडा भाण्ड मगे भार्व इलाम पिली मठत मम आयतने अयमिले एक මේ පාර එහෙම ගැටලුවක් තිබුණ නැහැ. නමුත් තවමත් ඒ ප්‍රශ්නය ඉදිරිපත් වෙනවා අපි දකිනවා සමහර අවස්ථාවල් වලදී මාධ්‍ය ඒක සම්බන්ධ වෙන අවස්ථාවල් වලදී එහෙම අවස්ථාවන් තියෙනවා තවමත්. නෑ මං හිතන්නේ ඒක ඇත්තරම බොහොම පටු අදහසක් මම කියන්න පුළුවන් දේ ලංකාවේ නීති අනුව මගේ සම්පූර්ණ මගේ ආදායම් සහ වියදම් මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා අවුරුදු 6ක් තිස්සේ. පළාත් සභාවට එනවා මගේ අයවැය සියල්ල මම මගේ වත්කම් අයවැය ඔක්කොම දීලා තියෙනවා. එතකොට මගේ සියලුම දේවල් විනිවිද භාවයෙන් මම ඉදිරිපත් කළා. ඒ වගේ මේ පාර මම ක්‍රීඩා ඇමතුමාට ඉදිරිපත් කරා මගේ වත්කම් සහ බැරකම් වාර්තාව. මම කියලා ඕන කෙනෙක්ට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ගන්න පුළුවන්. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශතුමාගෙන් ඉල්ලුවොත් දෙන්න ඕන. මට ඒක ගැන ගැටලුවක්. එතකොට ඒක තමයි මගේ සම්පූර්ණ ආදායම් වියදම් සහ වත්කම් एक नत्ना मट किसीम संबंध किसीम आयतने को व्यर्धि वेडीतना नीति विरोधी ना मम इतनी हाट इनियन बैन इक निग मड जात्यांतर मट किसी गैटलू आखने अत्रम जात्यांतर ईसीसी की विशाल उमना तीन मम नवता पालक मंडलेट इनकना मट लोके रटवा विशाल संबंध आवेन एक सतोष मम्मी पार निवरने पत्चन इवागेम बलापुर जनवरी मस तुंगे पसी ये सील रटवाल नवतापे संबंध गुडी मट गुक्ने कनगाटा ओके मे इन अंडा मिन्नो इधल हटी इध मुनहर के इकन मगे विलास्ति दिल का विलास्ति तुंगे पालक मंडली बाबू तीनों अनिवार्य जातंत्र मम कोल ओ आगे इसमें मैं प्रश्न उत्तर दिने के हादला दिन मैं ICC का की हुआ समीप ICC का अभी हुआ जातन सामेल ने मम्म कोटास करू एक खेटे में अध्यक्ष तुगाना पैड करा ई थिंक अपट एक लॉन्ग एक दिन संबंध है गैट लुआना है हिना है हास्य लाख मैं हेत ज्ञान दिल का नम अनुपहे उपसभापति उन्हें और तुनगर पास मैं सभापति अनुवाटे और विस्सक काल
ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනයේ මට හුඟක් සම්බන්ධතාවය තියෙන ඒ අය බලාපොරොත්තු වුණා ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනයේ ප්‍රධාන තනතුරු වලට අපි ඇයි කියලා. ඉතින් අවුරුදු දැන් කවදාකවත් ICC එකේ සභාපති ධුරයක් ලංකාවට හම්බ වෙලා තිබුණේ නැහැ. ඒක අපිට තිබිච්ච අවස්ථාන් දෙකක් අපි මගේ හැරගත්තා. ඒක අපරාධයක්. මට නෙවෙයි කාට හරි එකට යන්න තිබුණා. මට බැරනම් යන්න අකමැති නම් වෙන කෙනෙක්. ඒ වගේම ඒක තුලින් ලබා ගන්න තිබු ජයග්‍රහණ. දැන් බලන්න 2023 වෙනකන් ලංකාවේ කිසිම ජාත්‍යන්තර තරගාවලියක් නැහැ. මුකුත් නැහැ. දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා තමයි තුනකට ඉස්සෙල්ලා තිබුණේ. ඉතින් මුකුත් සැලසුම් කළා නැහැ. එතකොට ඒ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනේ සම්බන්ධව කඩාගෙන වැටලාගෙන මේ තරගාවලියවල දැන් තරගාවලියක් තියෙනවද දන්නේත් නැහැ. ළමයි කොහෙද ක්‍රීඩා කරන්න දන්නේ නිසා විශාල කඩාවැටීමක් තියෙනවනේ. අපි ඒක පිළිගන්න ඕනේ. දැන් අපි අන්ඩර් 19 ටීම් එකක් ගත්තොත් එහෙම අපිට මේ අපේ ළමයි බොහොම අසීරු තත්ත්වයකට පත් වෙන කඩාවැටීම සීමාවක් නැහැ. හොඳයි. ඇයි එහෙම කඩාවැටීම් සිද්ධ වෙලා තියෙන්නේ කියන කාරණේ පිළිබඳව සාකච්ඡා කරන්නට ඕනේ. ඒ වගේම අතුරු කමිටු පිළිබඳව අපි කාලයක් තිස්සේ කතා කරා. ඇයි මේ අතුරු කමිටු තවදුරටත් පවත්වාගෙන යන්න අවශ්‍යතාවය තියෙන්නේ කියන කාරණේත් අපි සාකච්ඡා කරන්නට ඕනේ. ඊට කලින් කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු යලිත් හමු. सजीव संवादे समगिन अफे दुरकथनांके मत क्रम बिंदु पहाय विसुतुनाय असुतुनाय दा हतर पहाय विसुतुनाय असुतुनाय दा हतर ओबट सजीव संबंधवी है कि दुरकथन अंक्य ඔබතුමා සඳහන් කරනවා මේ සැලසුම් සකස් කළ නැහැ පහුගිය කාලේ පුරාවටම මේ කඩාවැටීමට ලක් වෙලා තියෙනවා කියලා. ඇයි එහෙම වුනේ? මොකද හැමදාමත් මේ ක්‍රිකට් වලට සම්බන්ධුනේ අධ්‍යක්ෂීම් තියෙන පිරිස්. අධ්‍යක්ෂීම් තියෙන අය ඉඳලා පාලනය කරන්න දන්න පිරිස ඉඳලත් මොකද මෙහෙම වෙන්න හේතුව? මම හිතන්නේ ඒක එහෙමමයි කියලා හිතියද කියලා. මොකද ගිය අවුරුදු 14කින් 15කින් අවුරුදු 10කට කිටු ප්‍රමාණයක් අතුරු පාලක මණ්ඩල පත් කිරීමේ වගේම ඒක ඉතාම හානිකරයි. මම ප්‍රතිපත්ති වශයෙන් කවදාකවත් අතුරු පාලක මණ්ඩලයකට යන්න එකඟ වුණේ නැහැ, විරුද්ධ වුණා. මොකද රජයන් වල අඩුපාඩුකම් තියෙන පුළා ආණ්ඩුවක් නවත්තලා අතුරු පාලක ආණ්ඩුවක් හදන්නේ නැහැ නේ ජනතාවගේ සන්දෙන් තෝරාපත්ති ස්වාධීනව මේ ක්‍රිකට් පාලක මණ්ඩල දුවගෙන ගියා නම් ඒ වේ අඩුපාඩු නැණ කරන විදිහක් තියෙනවා. කමුටු අපත් කරනවා, වාර්තාවක් ගන්නවා, වැරදි කරනාට දඬුවම් කරන්න පුළුවන්, නැත්නම් ඒක ඉවත් කරන්න පුළුවන්. නමුත් ගලාගෙන යන්න තිබ්බා. දැන් සමාජිකත්වය තුලින් මේක එකතු වෙලා තියෙන්නේ. මේ සමාජිකත්වයේ සිතුම් පැතුම් දන්නේ නැතුව පරිපාලනයට ඇවිල්ලා මේක කරන්න බෑ. අනිත් එක පැතිකඩ දෙකක්. දැන් මේකේ අපි මම 95 මට මතකයි එනකොට අපි ලෝක උසාවණ ඇදිලා තිබුණේ නැහනේ. හැබැයි 90යි අපි ලෝක උසාවණ දින්නට පස්සෙත් බැලුවත් ඒ වෙනකොට අපි ආපු ගමනක් තියෙනවා. ඊට පස්සෙත් අපි එක් දින තරගාවලිය ජයග්‍රහණය කරා. ජයග්‍රහණ රාශියක් ගත්තා. ඊට පස්සේ දැන් ටෙස්ට් තරගාවලියට ආවා. ඊළඟට අපි T20 පටන් ගත්තා. ඒකට මුණ දුන්නා. ඒ නිසා අපිට ආපු ගමනක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපේ යාන්ත්‍රණය හොඳ තැන් තියෙනවා. එතකොට අපිට තියෙන ඒවා වැඩි දියුණු කරගෙන ඉදිරියට යන නිසා සම්පූර්ණයෙන්ම මේක උඩ යටි කුරු වෙනස් කරන එක නෙමෙයි සුදුසු. නමුත් මේ ඉන්ටරිම් කමිටි ආවම කරන්නේ ඒගොල්ලෝ ආයි මේ ඡන්දෙකින් නැතුව ඇවිල්ලා මේක පවතින්න තමයි වැඩ කරලා තියෙන්නේ. මම කනගාටු වෙනවා ඔය ඉන්ටරිම් වල. දැන් සිතාත් එතුමනි මහත්තයා ගත්තා පස් පාරක් ඉන්ටරිම් කමිටියට ආවා. ඉතින් ඒකත් වැරදිනේ. එතුමා ඒ වගේම එතුමා ආපු වෙලාවේ දැන් බලන්න අපේ ජාතික කණ්ඩායමට පුහුණු කරුවෙක් නැහැ. අධිකන පුහුණු කරුවෙක්. දැන් මේගොල්ලෝ මාස 10ක් වෙනවා. සාමාන්‍යයෙන් අපේ පළවෙනි අභියෝගයනේ ජාති කණ්ඩායම. ඉතින් ඒකට පුහුණු කරුවෙක් හොයාගන්න බැරි මිනිස්සුනේ මේ ඉන්ටරිම් කමිටි ඉන්නේ. ඉතින් මේ වගේ අය ඇවිල්ලා මොකද කරන්නේ? දැන් අර කෑදයි මේ කෑදයි කොමිටි අර මේ වල ප්‍රශ්න ඡන්දදායකින් ඒවා හොයාගන්න නෙමේ කට්ටිය ගේන්නේ. මොකක් හරි අඩුපාඩුවක් වුණා නම් ඒ తాවකාලික ආපු කාලට ක්‍රිකට් එක ප්‍රතිසංවිධා කරන ජාති කණ්ඩායම බේරගන්න. ඉතින් මන් දකින්නේ ওই ඉන්ටරිම් කමිටි කියන විසබීජ සර්පයා ආපු නිසා තමයි මේ ලංකාවේ ක්‍රිකට් වැටුනේ. අපි ඒක පිළිගන්නවා. මින් පස්සේ ආයේ ජීවිතේ ඉන්ටරිම් කමිටි එන්නේ නැති වෙන්න වැඩ කරන්න ඕනේ. දැන් අපි කියන්නේ ඡන්දෙන් තෝරාපත් වෙන අයගෙත් වැඩ දෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ආන්සර්බල්, ඒගොල්ලෝ උත්තර බඳින්න දිනවා. ඒකට ඉලංගන ඉලවනද පාර දිනවා වැඩ දෙයක් කරොත්. ඒකට හොඳට කරොත් ඒකට දිනනවා. ඒ සමාජ ක්‍රීඩා සමාජ ඉදිරියට ගිහිල්ලා ඉල්ලීමක් කරන්න ඕනේ. මට ඡන්ද දෙන්න, මම මේ මෙච්චර සංවර්ධන කරා, දියුණු කරා, අපි මෙච්චර ජයග්‍රහණ ලබා ගත්තා, මෙච්චර ආදායමක් ලැබුවා කියලා කියන්නේ. ඒ කියන්නේ අතුරු කමිටු වල නියෝජිතින්ට ඒ වගේ වගකීමක් නැහැ කියන කාරණේ. වගවීමකුත් නැහැ, වගකීමකුත් නැහැ. ඉතින් ඒගොල්ලන් හැම මන් දකින්න කනගාටු දෙය තමයි හැමදාම ඒගොල්ලන් අන්තිම කාලේ එනකොට මොකක් හරි තෝරාපත් චායර වරදක් කියනවා. මම අවුරුදු දැන් 7ක් 8ක් තිස්සේ දැක්කා.
इंटरव्यू कमिटी अंडे किटना अमति वोट बैनो अमात्यांश तींदू वर्दी पालने एक पलवीन दे मुझे रटम आदर क्रीडावनी मनसु आदर एलमे इलूम ईलंगट क्रीडकिन तोरागेनिम सह तोरागेन खंड यमुकिरी एट अवश्य रखवर्णे पुहन लबादी ईलंगट एगे यटतल पास क्रीडा समाज वल्ट उदाहर इसल इक जात्यंतर क्रीडा रखगनी दम अपे अटसटाने तीन दिल का कोटा सहायकट मम इद्री पत्ल तीन अपे खंडावर्तिक जात्यंतर क्रिकेट एक तम इंटरनेशनल क्रिकेट टेस्ट मैचेस वन डे टी ट्वेंटी हेमन अंडर 19 वर्ल्ड कप एवती इलाट है डोमेस्टिक क्रिकेट देशीय क्रिकेट एक तम क्रीडा समाज क्रीडा करने क्लब इंटर प्रोविंशियल इंटर डिस्ट्रिक्ट टूर्नामेंट एवं डिस्ट्रिक्ट टूर्नामेंट एवं ये क्रीडा वर्ल्ड अवश्य लोकल लंका क्रीडा दिन देवनी कोट तुंगनी कोटस दिने संवर्धने मुनादोनी अटीतल पासुका पैति विकट टूण टर्फ होने इंडोनेट्स होने इलाट एक मोन क्रीडांगण दिवे मोन जात्यंतर क्रीडांगण तीन मोनोद तब ये पलात्ल अड़क संवर्धने कोटस इवे मे तुनमक रेह अट हम परीपाल अपे इलांगशत में हतरणीकत में परीपाल अडमिनिस्ट्रेटिव से मेकट अवश्य पुहनु वृत्ति पुहनु तीन पुहन कौरवाण मेन्न पुलवा ईर्ष कौरवाण मेन्न पुलवा क्रीडा क्यूरेटर्स विकटे हदन तनकोल पीरीवास एक अंडा मेन पुलवा इहल सीओ प्रधान विधायक दवाम हुद परपाल अभी डिस्ट्रिक मट मे डिस्ट्रिक परपाल फलात्मे हदल फलात्मया इका परपालने विशेष अवधान मुखलतीनो इवागेम जात्यंतर स देशीय क्रिकेट अवश्य संपूर्ण परपालने पी बांधव अब लीक विला कपी हदलती बलापुर इलाम मुदल मे सीर देख रहा मुदल अवश्य मूल्य परपाल मुदल परपाल क्रम वेदी एवट अवश्य टेन्डर प्रोसीडियर्स एवट अवश्य उपक्रम इवागे मुदल को चुनाव पहाट अभी आदाय बलापुर कुछ वेदम बलापुर मन प्रतिशत वर्ष आय व्यक निर्माण की मुदल की वेदम अभी पास को वर्तमान तत्व अभी कम्युनिकेशन सन्नीवेदन के लिए अंशा अभी हद एक अभी अलविय फेसबुक इंटरनेट तीन के सोशल मीडिया समाज वेब बड़ी समाज मध्य मे सील तेक् अभी सन्नीवेदन का क्रीडक क्रीडा सन्नीवेदन वेन्नी रटट सह जात्यंतर यह सन्नीवेदन पीट पास विशाल हमागे कुटशक्ति अभी करवाई वृत्ति तत्व है ट्विटर वे पुलवा फेसबुक वे पुलवा इवा क्रीडक हुद स्थावर गण गण ये बेंदी आदाय माला कपटे आपकट विशेष अवधान तीर मे सीआर लेकिन आप दवास्थ वेडमूल बलापुर जनवरी मसे अंतिम एक पून कर्वा क्रीडक इट नायक इट परपालक सील दिनागे दवास्थ वेडमूल मे आप चिंतने अदास आप विषन आप दर्शन मेका साकाचा कल अभी विशेष महासभा रस्य मग्यू हतरक यदास विश्व दवादू हतरक क्रियाधाम महासभा अनुमतक बलापुर इतना ये क्रियाधाम विकेक्कीनटा विनस्करण बैन क्रीडमेट पालक मंडल अदाल सीर दिनायक महासभा रस्य मकरा अभी अमात्यांश अनुमति अब तुम आगे तम अनुमति आ रही महासभा अनुमतक ये अभी बलापुर विश्वासकृत गलाज्ञान इतनी महिता ने एकतम मगे पेमीनी मिनसु बलापुर సామాజిక బలాపృత్తిని మేకడ పరిపాలన విభవేట శక్తి అక్ల బాదేన్ని కిల అపే అధ్యక్షీం పరిపాలనయ మే క్రికెట్ వల్ట సంబంధ పరిపాలనయ మే తరం గటలు సహగత తత్వే పవతిన్నట ఒయ ముదల్ కిన కారణే హేతు విలా తీనోది మెహమనే దన్ ముదల్ కొచ్చ ఓనోనా ఉన్నత్ ముదల్ కిన ఎక హరియట పరిపాలనయ ఉన్న నెత్తం మేక బిదిల యానో ఇతకొట పిపిరేనోనే దన్ క్రీడకేన్ హితన మెచ్చర ఆదాయమక అపడ మెచ్చర ముదల కోని కిల ఏకొల హితన అపి తమాయ క్రీడా కర అపి ఆదాయమ ఇలాంటి పరిపాలక ఉన్నే పెట్టింగ గతటింగ ఏక సాధారణ ఇల్లిమక్ వెన్న పులువా ఏక ఇతిం ఇక్కడ మినుందండక్కపై
අපිට ආදායම සාපේක්ෂව වේදමත් තියෙනුනේ එතකොට අපි ක්‍රීඩකයන්ට හොඳට සලකන්න ඕනේ මොකද අපි ඉස්සර අපි ඔය පටන් ගන්න කාලේ දිනක මේ ක්‍රීඩකයන්ට කාමර දෙකක් එක කාමරේ දෙතුන් දෙනා හිටිය කාලයක් තියෙනවා ඒගොල්ලන්ට ප්‍රවාහන පහසුකම් තිබුණේ නැහැ පිටරට යනකොට ඒගොල්ලන්ට තිබ්බ පහසුකම් අපි දාන්න ගොඩාක් අපි වෙනස් කරා ඒ නිසා පහසුකම් ගොඩාක් අපි ලබා දුන්නා නමුත් ඒක අපි දැක්කේ මොකද්ද අපේ බ්‍රයන් ලාරා එක්ක මැච් එකක් ගහලා බ්‍රයන් ලාරා 100ක් ගහුවත් අරවින්ද සිල්ල මහත්තයා 100ක් ගහුවත් ඒ ක්‍රීඩාංගනේ ජයසූරි මහත්මයා 100ක් ගහුවත් අපි විකට් ගන්න බලාපොරොත්තු වෙන මුරලිදරන්න ඒතර මැදට ගියාම අපි 11 දෙනාගේ අපේක්ෂා කරනවා එංගලන්තය ඕස්ට්‍රේලියාව වෙස්ට් ඉන්ඩීස් මේහා සමානව ගැටෙන්න පුළුවන් දක්ෂ ක්‍රීඩකයෙක් හැබැයි ඒගොල්ලෝ බවුන්ඩරි ලයින් එකේ ඇතුළට ආවම අපි ඇයට ගෙවන්නේ රුපියල් ඩොලර් 1000ක් රුපියල් 500ක් එහෙම නැත්නම් ඉන්න කාමරවල ගාස්තු අපි මේක අපේ රටේ ආර්ථිකය එක්ක බැඳලා තමයි අපි 1995 97 හිටියේ. නමුත් අපිට මේකේ ඒගොල්ලන්ගේ ප්‍රතිඵල ගන්න ඒගොල්ලන්ගේ තල්ලු කරන්න නම් ලොකු තලයට අපි ඒගොල්ලන්ගේ ආදායම වැඩි කරන්න ඕනේ කියන ප්‍රතිපත්ති තීන්දුවට අපි 2003 වෙනකොට ඇවිල්ලා තිබුණා. අපි ඒගේ ආදායම වැඩි කරා. වැඩි කරා විතරක් නෙමෙයි ඒයට අවශ්‍ය පසුබිමත් ලබා දුන්නා. හැබැයි දැන් මට පේනවා ගිය අවුරුදු 2-3 ගත්තම ක්‍රීඩකයාගේ ගෞරවය ක්‍රීඩකයන්ව විවේචනය කරනවා ඒයට විරුද්ධ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්ම නොයෙකුත් මාධ්‍ය ප්‍රකාශන යවනවා තමන්ගේ ක්‍රීඩකයන්ට විරුද්ධ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්න ක්‍රීඩකයා පාලක මණ්ඩලය යටතේ ගහන අපේ දරුවෝ අපි එයාගේ අඩුපාඩුවක් වුණා නම් ඇතුලේ කතා කරලා වෙනගන්නලා හදාගන්න එක වෙනයි ප්‍රසිද්ධියේ එළියට ගිහිල්ලා අපේ ක්‍රීඩකයා වැට්ටුවා කියන අපේ ප්‍රධානම අලෙවි කරන භාණ්ඩය අපි සෞතු කරනවා හරහට සිලෝන් ටී කියලා අපි කියනවා ලංකාවේ තේ ඒගොල්ල ඉතින් ඒකේ කහට වගේ කියලා අපි කිව්වොත් රහ නැහැ කිව්වොත් එම සිලෝන් ටී වරනේ ඉතින් මේ වගේ ඉතින් අර ක්‍රීඩකයාව අපි පහර ගැහුවොත් මොන අඩුපාඩුද එයාව හදාගන්න ඕනේ මුත් ප්‍රසිද්ධිය කියලා විවේචනය කරලා එයාව වැට්ටුවොත් ඒ පුද්ගලිකව එයා වැටෙන්නේ නැහැ සංඝ වැටෙන්නේත් නැහැ මහල වැටෙන්නේත් නැහැ වැටෙන්නේ ජාතික වශයෙන් තියෙන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව. ඉතින් මේ ගැන අවබෝධයක් නැතුව තම දැන් අපි පාලක මණ්ඩලයේ ඉන්නකොට අපි මේ ක්‍රීඩකයන්ට උඩට යන්න ගියේ නැහැ. පරිපාලනය අපි බොහොම පැහැදිලිව අවශ්‍ය නායකත්වය දුන්නට ක්‍රීඩකයා තමයි ප්‍රබල. එයා තමයි ජනතාවට ආදරය කරන ජනතාව ආදරය කරන නායකයා. අපි එයාට ඒ අවශ්‍ය ශක්තිය ලබා දීලා පිටිපස්සෙන් පරිපාලනය කරනවා. නමුත් ක්‍රීඩකයන් නිකන් මේ තරවටු කරමින් අපිට පාලන හයිය තියෙනවා කියලා පෙන්වමින් එයාගේ ගමන් මාර්ගය බාධා කරලා ක්‍රීඩාව දියුණු කරන්න බෑ. ඉතින් මම හිතන්නේ ඒ වගේ තත්ත්වයක් උදා වුණා. ඉතින් මම කියන්න ඕනේ පැහැදිලිවම බුද්ධම විදියට ක්‍රීඩා සමාජ ක්‍රීඩා නියලී ඉන්න අය අපි කණ්ඩායමක් මම දැන් මේක කියන්න ඕනේ දිල්කා ජයන්ත ධම්මදාස මහත්මයායි අපි ඉස්සර යම් කිසි ભેද වීමකින් තමයි තරඟ වැදුනේ. කණ්ඩායම් කිසි ගැටුම්කාරී තත්ත්වයක් තිබුණා. ඔව් පිළිවෙල දෙකක් ඊළඟට මේ එහෙම තත්ත්වයක් තිබුණා. මම මේ හැමෝටම මම අජුන්ටත් කතා කරා. දැන් මාස දෙකක් මං කො අජුන් ක්‍රිකට් ඉලෙක්ෂන් එක එනවා. අපි සාකච්ඡා කරා නම් හොඳයි කියලා මට හිතෙනවා කියලා. ඉතින් ඒ ඉක්ුවා මට ආයෙත් කතා කරන්නම් කියලා මම දැන් තුන්වෙනිදෙන් පස්සේ කතා කරයි. මම ජයන්තර කතා කරලා කිව්වා අපි කතා කරලා හදාගමු වැඩ පිළිලක් කියලා. එයා හිටපු සභාපති කෙනෙක්, මොහන්ඩිසිල්ල මහත්තයා සභාපති කෙනෙක් හිටපු ඒ අය ඔක්කොම කිව්වා පස්සේ මට මේ වෙලාවේ ඇවිල්ලා නායකත්වය දෙන්න කියලා. මම මේක බාරගත්තා කැමැත්තෙන්. ඊට පස්සේ මම ජයන්ත මහත්මයාට ආරාධනා කළා මගේ උපසභාපති වෙන්න කියලා. එතකොට මතිවානන් මහත්මයා ගොඩාක් වැඩක් කරලා තියෙන මේ රට පුරාම එතුමා ආරාධනා කළා උපසභාපති කෙනෙක් වෙන්න කියලා. සම්මිසිල් අපේ මොහන්ඩිසිල්ල මහත්මයා අපි හිටපු සභාපති. හිටපු ලේකම් ඔහු මේ පාර ලේකම් හිටින ක්‍රිකට් පාලමේ ඒක විශාල ශක්තියක් අත්තේ. ඊළඟට හිටපු සම්මිසිල් අපේ එනවා භාණ්ඩාගාරික ඇරිට ඔව් මේ CCC ක්‍රීඩාංගේ අවුරුදු ගණනාවක් පාලනය කරපු දක්ෂ පරිපාලකෙක් හොඳට ලංකාවේ හොඳ ක්‍රිකට් ක්‍රීඩා කරපු කෙනෙක් හිටපු ලේකම් කෙනෙක් හැටියට රවින්ද සිල්වා එනවා ඇසිස්ටන්ට් සෙක්‍රටරියලා උප ලේකම්ට අපේ රඹුකැල්ල මහත්මයා එනවා උප භාණ්ඩාගාරික අපේ කණ්ඩායම ගත්තොත් ප්‍රබල අධ්‍යක්ෂීම් රාශියක් තියෙන සමාජයේ විශාල ගෞරවයට පාත්‍ර වෙච්ච කණ්ඩායමක් මේක අපේ මේ හත් දෙනාගේ කවුරුත් එක බවුලේ නෑ ඒකත් මම කියන්න ඕනේ අපේ හත් දෙනාගේ බොහොම විවිධ හැකියාවන් දක්ෂතාවයන් තියෙන කණ්ඩායමක් ඉතින් ඒක නිසා අපිට ක්‍රීඩා සමාජවල දිස්ත්‍රික්කවල පළාත්වල විශාල ගෞරවයට පාත්‍ර වෙච්ච කණ්ඩායමක් එකතු කරලා තියෙනවා. මේ අයව එකතු කරගත්තේ මම අර කලින් කිව්ව වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්නේ. මේක මගේ වැඩපිළිවෙලක් පෞද්ගලික දෙයක් නෙමෙයි. මේක අපි කණ්ඩායමක් හැට සාමූහිකව සාකච්ඡා කරලා ඉදිරිපත් කරන අපේ දර්ශනය. ඔබතුමා පෞල් වාදයට විරුද්ධයි දෙකද එක පෞලේ නැහැ කියන කාරණය නෑ මට හිතා ගන්න බෑනේ දැන් බලන්න දැන් අපේ අජුන රණතුංග මහත්තයා උපසභාපතිරි ඉල්ලුවම නිශාන්ත මහත්තයා සභාපතිරි දාලා
कौद पीलीगा हर कणगम कथा का मे चंदेसा मैं दें अब मे मेक पुड़ा तीन श्रेष्ठ विशाल पीरसा हेम के अवस्था अभी लादेन तो हेकी आवा विविध मत विविध तन तन हेम तन मे मिले सकिन रटे महिंद राजपक्ष विवेचने क्रीडा देश पालनीकरणे सभापति अर्जुन राणतुंग महात्म्या कैबिनेट अमति नियोज्य सभापति ගැළපෙනවද මේක දැන් නැවතත් දේශපාලනීකරණයක් තමයි මේ වෙන්නේ කියලා කියන්න පුළුවන් එදා අර ඔබතුමාලා චෝදනා එල්ල කරේ අර යහපාලනය ගැන කතා කරපු කණ්ඩායම චෝදනා එල්ල කරේ කැබිනට් අමතිවරු හෝ දේශපාලකින් ඍජු ලෙස මේ තනතුරු වල නොඉන්න පසුබිමක දැන් ඔබතුමාලා මෙන්න හදන මේ තනතුරු වලට මම හිතන්නේ ඒක මටයි අර්ජුන්ට බලපානවා කියලා කිසිසේත් නෝ මම ක්‍රිකට් පාර්ලිමේන්තුවේ මේ අවුරුදු 20ක් මම 20 වෙනි 21 වෙනි වසර මම ඉන්නේ ඒ නිසා ඒක නමුත් ප්‍රශ්න වෙන්නේ මල්ලි සභාපතිත්වය දාලා අයියා උපසභාපති වෙන්න කියන චෝදනාව උඩ ගැලවෙන්න ටිකක් අමාරු වෙයි මොකද දැන් එතුමාම දේශනා කරපු දේවල් උඩ දැන් කිව්වොත් එහෙම බැසිල් රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ කියලා බැනලා ඔහුටම දැන් මේක හතර වටේම දැන් පෞල්වාදී පිළිබඳ උත්තර දෙන එක ඉතින් සමාජයත් ජනතාවත් එතුමාට ඒ උත්තරේ දී ගන්න වෙයි ඒක මට ප්‍රශ්නයක් නැහැ නමුත් मिथन अनीपेत्ती मिथन प्रजातंत्रवादी मिथन क्रीडा सामज उल्टेनो अभी सामज चंदेनो एक अभी मम्म मेवेन डिस्ट्रिक विशीदेकि लंका डिस्ट्रिक दाहतकट पौद्गिक क्रीडा सामज अब इतर सिनमे कंट्रोलिंग क्लब के विशीकट गिहिल पौद्गिक गिहिल विस्तर होयला साकाचाकल अड़पाड़ होयला इलिम अवबोधकर असाधारण का विशेष साकाचाकल तरंगावली असाधारण कानेहली काम का कथा करना तीन हम किसी हदवते विशाल मे कनसाला साकाचाकल अभी पील तुर्द क्रम वेद कथा करना अभी अभी प्रजातंत्रवादी देशपालन रामोकन अभी मम हित पलवी वतावट मम कि अभी क्रिकेट पालक मंडली व्यवस्था प्रकार मे निलवर्णे करगने अवृद्ध किटी ने इन बेहकील तीन एक क्रीडाध्यक्ष ये अकुरट पीलिपेद अपे खंडा एक विरुद्ध सुप्रीम साबेट गील शेषाधिकरण गील इली मकर खाली हेम अवस्था दीप दिने के शेषाधिकरण तीन उन्हें पार्लिमे चोदना करके इलिमट की बात करगे ना इक मत इला दिन प्रश्न इकट्ठा अटर्नी जनरल डिपार्टेंट कि सहभागी नहक मम्मी की आगे नहीं मे निवरने मम इलिम राशि मे अमात्या इलवा दासी मे तुम संबंध नम अपी गुड प्रतिक्षेप कर अंगे प्रसिद्ध की मुखद सुधुसुना मुखद क्रीडा अध्यक्ष ऐति ये तुम्मा हित ना मम मगे इलिम राशिया एम तो तुम्हारे मैं कथा करूट मेघे ना एक सुदूसने ऐकल मंगित इलिम कर अपीट अमु अमु प्रतिक्षेप करा ये थी मट मंग ना ऐ थिंक मम बेलवा एक मट वितरद नी पार्श्वेट हेम दिखे बलपम होगी तींदू दिपार्श्वेट मैं एक मे मगे मठ असाधारण मम हित मट इत बेलना अनिपत्ते हेम पेमी मैं एक होता ही नहीं ऐसा दिपात्यम में दयाश्री महात्म्याटा क्रीडा महात्म्यांशत विवेचने तीनों
හැබ ඒකෙන් පේනවා අපිට විතරක් මෙච්ච අසාධාරණයක් නෙමෙයි කියලා මම කියන්න ඕනේ. ඉතින් අපිට තව දවස් කිහිපයක් තියෙන තව සති දෙකක් වගේ කාලයක් තියෙන මේ නිලවරණේ. ඉතින් මේ වෙනකොට බොහොම අශෝභන ක්‍රියාවක් දෙකක් සිද්ධ වෙලා තිබුණා මට ආරංචි ක්‍රීඩා අමාත්‍යාංශයේ ගහගෙන තිනවා විශේෂයෙන් මේ පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන්න ගත්තා මොකද මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් පිළිබඳ ඔබතුමන්ලා කතා කරන්නේ එහෙම තැනක මේ මහත්තුරුන්ගේ ක්‍රීඩාව පරිපාලනය කිරීම සඳහා එන්නට උනේ මහත්තුරු ඒ වගේ අවස්ථාවකදී ඇයි මේ වගේ ගැටුම්කාරී තත්වයන් පොලිසිය වලට පැමිණිලි කරලා ඒවා විභාග කරන එහෙම තත්වයකට ඇයි ඇයි ගියේ කියන කාරණේ ඔව් ඒක හරි කනගාටුදායක සිද්ධියක් ඒක හොඳ උදාහරණයක්ුත් නෙවෙයි හොඳ එක්සැම්පල් එකක් නෙවෙයි ඒ කියන්නේ अपे दरुआन पासल दरुआन क्रिकेट क्रीडा बलागंडेन पूर्वादाश नरक पूर्वादाश मुखद ये तीन गौरव केलसेनवा यगेम मे वगे आयुद मे वाट एंडी के लिए हंगी मकेन यगेम इंटरीम कमिटी कार हों अवस्था इन सूखी बोलो दूगन गिल मे पैना मे वगे इन मे कल चंदे कल गेलो नगेसी बोलवा कैसे एक क्रियावट पुलवा एक मंटे अमृत पुलवा अभी हेमोट महोदय कि मत पुदे क्रीडा अमात्यांश भूमि क्रीडा वे महागेदर ने क्रीडा अमात्यांश भूमि मे सिद्ध अभी हेलाद नोवेन्न हेम कत्याम वगबलाम द्रीडावट संबंध नीलवर्ण कारण පරණ අධ්‍යක්ීම් එක කතා කරනකොට බොහෝ දෙනෙක් එදා තිබිච්ච තත්ත්වයන් එක්ක අද තිබ්බ තත්ත්වයන් සංසන්දනය කරනවා. එතකොට චෝදනාවක් තිබුණා කලින් අවස්ථාවවලදී ජනාධිපතිවරයාගේ ආශිර්වාදයේ තිබිච්ච කණ්ඩායමට තමයි ක්‍රිකට් ඉහළ පුටුවලට යන්න අවස්ථාව ලැබුණේ කියලා එහෙම චෝදනාවක් තිබුණා. දැන් අද තියෙන තත්ත්වේ එහෙම වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අහන්න සිද්ධ වෙනවා. මොකද मैत्रीपाल जनाधिपति वर्याव ए जनाधिपति वरने दी एतुमाट विशाल हय्यक विच केनेक्तम अर्जुन रणतुंग कियन्ने अनित पत्तेन एक्सत् जातिक पक्षेन चंदेल्लला गंपहेन विशाल मनाप प्रमाणयक् अरगेन आपु देन मैत्री रणिल कियन नायकत्वे दारण मे जनाधिपति वर्यागे सह ग्रामाधिपति वर्यागे नायकत्वे देन कैबिनेट के कैबिनेट अमति वरेक एतकोट ඔහුට වැඩි ආශිර්වාදයක් ලැබෙන්නේ නැද්ද ඔහුට දේශපාලනික වශයෙන් ගත්තොතින් වැඩි බලයක් නැද්ද කියලා කෙනෙක්ට අහන්න පුළුවන්. මේ වගේ තත්වයක් මෙවර නිලවරණයට බලපාන්නේ නැති වෙයිද කියලා. ඕකට හොඳම දේ තමයි අපි තුන්වෙනි හැන්දෑවට මේකට වෙන ප්‍රතිඵලය අනුව බැලුවොත් දැන් උදාහරණයක් දැන් බලන්න. අද SSC ක්‍රීඩාංගණය දිල්කා ලංකාවේ විශාලතම ක්‍රීඩා සමාජය. ඒක තමයි අපේ ක්‍රීඩාවේ ලංකාවේ ක්‍රීඩාවේ ලොකුම ආයතනේ ක්‍රිකට් වලින් අපි ගරු කරන SSC කියන්නේ අපේ එංගලන්තේ ලෝඩ්ස් අර. අද ඒකෙදි විදායක කමිටු තීන්දුව කරනවා මට සභාපතිට ඡන්දෙ දෙන්නත් උපසභාපතිට මගින් ඉල්ලන ජයන්ත ධර්මදාස මහත්මයාට ඡන්දෙ දෙන්නත් අර්ජුන රන්තුක මහත්තයාට උපසභාපතිට ඡන්දෙ දෙන්න. ඒ වගේම ලේකම් හිටිට මොහන්ඩිසිල මහත්මයාටත් අනිත් පැත්තෙන් ඉල්ලන මං හිතන්නේ කිකනාටත් ඡන්දෙ දෙන්න इतकोट मेकि प्रजातंत्रवादी बाणु तेंग मेतन हेमदाम SSC क्रीडांगणे मगते चंदे मठ चंद दे तिंदुकरा यद अर्जुन रंतुक महत्य चंद इल्लू विलावे मगते सभापति मठ तम SSC क्रीडांगणे चंदे दे तिंदुकदा तिंदुकर एक लोकवे मेक क्रिकेट गांडन अभी दिने आट तिलांग मेक परिपालने परिपालने अर्जुन तेक वेल अभी आट चंद दे तिंदुकरा अदत्ते तींदु एगोलो बहुम प्रबल वशेन हिटना लंका क्रिकेट क्रीडा अभिवृद्धि सदा SSC क्रीडांगण सहायक मट दिन्नो निकल अद तींदु कर अद हेन्द मेतन पुलवांद काट एंगली गहन मेतन की अनुपुलवांद जनाधिपतिमा एंगली गहन हो गया मेतन है ना जनाधिपतिमा बुतुमी की नवा गे अर्जुन रातु के महात्म्य आट बल व्यक्ति होना है ना निशांत रातु के महात्म अंदेन ज्ञान एक कर මට පුළුවන් නම් උප මගේ දේශපාලන ශක්තිය සහ සම්බන්ධතාවය උඩ ජනප්‍රතිමාට කියලා එන අර්ජුන්ට දෙන්න එපා කියන්න එහෙනම් මගේ දෙන්නට උපසභාපතිට ඡන්ද දෙන්න ඕනේ. එහෙම කියන්නත් බෑ. ඒක නිසා මං හිතන්නේ මේ දේශපා මේ නිලවරණය මේ රටේ ඉතාම ගෞරවාන්විත නිලවරණයක් බවට පත් වෙනවා. ක්‍රීඩා සමාජවල අභිමතයේ පරිදි ප්‍රජාතන්ත්‍රවාදී නිලවරණයක් බවට පත් වෙනවා. ඒක සම්පූර්ණ ගෞරවය අපිට තුන්වෙනිද හැන්දෑවෙන් දෙන්න වෙන්නේ ප්‍රධාන වශයෙන් දෙදෙනෙක්ට. एक क्रीडायमुत्तुमाट देख जनाधिपत्तुमाट मेकट अतदेमे नेत्तं एदा हेंदावे वेनकोट
අගමැතිතුමා ගැන මම දන්නේ නැහැ මේ වෙනකොට මොකද්ද තත්ත්වය කියලා මොකද අගමැතිතුමා එක්ක මට ඍජුව ක්‍රිකට් ක්‍රීඩා ගැන කතා කරන්න හම්බ වෙලාම නැහැ මම බලාපොරොත්තු වෙන්නේත් නැහැ තුන් වෙනිදා ඉස්සෙල්ලා එතුමාට ක්‍රිකට් ක්‍රීඩා මේ නිලවරණ ගැන කතා කරන්න මොකද එතුමා කවදාකවත් එහෙම ඇඟිලි ගහලා නැහැ එතුමා වක්කර තරගාවලියකට අපි ආරාධනා කරොත් ඇවිල්ලා ත්‍යාග ප්‍රදාන උත්සවයකට සම්බන්ධ වෙලා උදව් කළේ යයි එහෙම කවදාකවත් ඍජු ඇඟිලි ගැසීමක් කරලා එහෙම අපිට හානි කර දෙයකට හිටගෙන නැහැ सजीव संवाद दुरकथन बिंदु विसुतुना सूतुना हतर ओ आप दुरकथन में तो भक्ती नवा आईबोन आईबोन अब तुम आगे प्रश्न यम कराना पिटा है ना जय सिंह महात्म्य ओ मटे मुझे बोलना मात्ते ही नाम दिए ओ मटे प्रश्न है तमाई ඔබතුමා ක්‍රිකට් බෝඩ් එකේ ඉඳලා තමයි දැන් يعني ප්‍රතික්ෂේප කරලා ඉන්නේ. ඔබතුමා රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දය සම්පූර්ණයෙන්ම අඩු කරලා දුරකථන මාර්ගයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඔව් ඔව්. හරි. මම දැන් ඇවිල්ලා يعني තුමා ක්‍රිකට් බෝඩ් එකේ ඉඳලා ප්‍රතික්ෂේප කරලා දැන් නැවත ආයේ මේ ක්‍රිකට් බෝඩ් එකල ඉන්න තමයි දැන් උත්සාහ කරන්නේ. එතුමා ඉන්න කාල සීමාවේ එතුමා කරපු ක්‍රිකට් බෝඩ් එක වෙනුවෙන් ඒ කියන්නේ ක්‍රිකට් වෙනුවෙන් ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් මොනවද කරේ? හොඳයි හොඳයි. එපමණයි ඔබතුමාගේ ප්‍රශ්නය. ක්‍රිකට් බෝඩ් එක එපා කියලා ඔබතුමා ආදේශපාලනට ගිහිල්ලා තිනු දැන් ආයි එන්න හදනවා ක්‍රිකට් වලට ක්‍රිකට් වෙනුවෙන් ඔබතුමා මොනවද කරලා තියෙන්නේ ඉන්න කාලේදී හිටපු කාලේදී? ඇත්තටම මේ මම නම් ක්‍රිකට් වලින් සමුගත්තේ නැහැ. ඒ වගේ මම ප්‍රතික්ෂේප කරෙත් නැහැ. මාව ප්‍රතික්ෂේප කරලත් නැහැ කවදාවත්. ඒක ඉස්සෙල්ලා කියන්න ඕනේ. ඇත්තටම මූලික වශයෙන් ගත්තොත් එදා දිල්කා මම පාසල් යන කාලේ පාසල් වල තමයි ළමයි තෝරගත්තේ. අපි මං එතනට ගියොත් බොහොම සරලව කියන්න කරපු ලොකුම වෙනස කියලා අපේ ඉස්කෝල ඉස්සර තිබුණා 18ක් 20ක් විතර. ඒ ඉස්කෝල වලින් ළමයි පහ පහ එවන්න කියනවා. ආනන්ද, නාලන්ද, තර්ස්ටන්, ඉසිපතන, ඊතර මේ පැත්තේ සෙන් ජෝසෙෆ්, සෙන් පීටර්ස් ඒ වගේ පාසල් ටිකෙන් එවන්න කියනවා. පස්තන පහ 20ක් ගන්නවා. අරගෙන බැට් කරන අය මේ පැත්තට යන්න කියනවා. බෝල් කරන අය මේ පැත්තට යන්න කියනවා. ඊට පස්සේ ඒකෙන් බෝල 10ක් විතර දාලා තෝර ගන්නවා. 60ක් ඉත්තාවක කණ්ඩායම් හතරක් තෝරලා ට්‍රයල් මැච් එකක් ගහන. ගහලා 25ක් තෝර ගන්න ඕකෙන් තමයි සංචිතයේ 15 තෝරගත්තේ. ඉතින් සමහර වෙලා ඒ ස්කෝල අපේ 18ක් 20ක් ඉන්නේ තේරුවේ. ඉතින් අපේ දෙබරවය ස්කෝලේ ගිය දරුවා අර 20 නැහැ. ඉතින් ඒ නිසා කවදාකවත් කැලේ පිවිච්ච මලක් කැලේ පර වෙලා ගියාම නිසා අපිට හඳුනා ගන්න ක්‍රමයක් තියුන්නේ. ඉතින් මම මේ මගේ අත්දැකීම මම මතක නාලන්දි ස්කූලෙන් පස් දිනක ඒව මාත් දී පහට ගියා එකපාර. ඒ වෙලාවේ මම පළවෙනි 60 දෙතර තීරණා. ඊට පස්සේ මට අන්තිම 20 වෙනකොට මට තීරණ බැරු ගියා. මගේ සමකාලීනගේ පස් දෙනාගෙන් රොෂාන් මහානාම්, ගුරුසිංහ ගාමිණි, වික්‍රමසිංහ තුන්දෙනා ලංකාවට ක්‍රීඩා කර අපේ 11 දෙනාගේ. මම බැලුවා හැබැයි හොඳ දක්ෂ ළමයි ඉන්නවා අපිට මැච් ගන්නකොට හම්බ වෙනවා. හැබැයි ඒව එන්නේ නැහැ නේද කියලා. ඒ නිසා අපි කරේ දිස්ත්‍රික්කේ පුරා ඉන්න අනුරාධ අපි ගත්තොත් මේ සම්පූර්ණයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කේ ක්‍රීඩා කරන පාසල් 8යි ක්‍රීඩා සමාජ ඒ පාසල් වලින් ඉන්න හොඳම දරුවා එකතු දරුවෝ ටික දරුවෝ 11ක් හදනවා. හම්බන්තොරයි ගාල්ලයි මාත්‍රයි ගහනවා ඉන්ටර් ඩිස්ත්‍රික්කේ. ඒ තරගාවල ඉවර වෙලා අපි හොඳම පළාත් කණ්ඩායම තෝරනවා. ඒතර අර දෙබරවය දරුවා හම්බන්තොර කණ්ඩායමෙන් දකුණු පළාත් කණ්ඩායමට එනවා. ඒ වගේම පළාත් නමේම අපි බෙදලා ක්‍රීඩා කරාම අර ඉස්කෝල 600කින් විතර තෝරගත්ත දරුවන්ට දිස්ත්‍රික්කයට කණ්ඩායමට සෙල්ලම් කරලා දිස්ත්‍රික්කෙන් කලාප සම්මාන සෙල්ලම් කරලා එතන පළාත්තර ගහලා තරගාවලියට යන්න පුළුවන්. ඒතර තරගාවලියේ අවසාන තරගාවලියේ හොඳටම ලකුණු ටික අරගත්තාම
පනහේව කීයක් ගැහුවද විකට් පහේව කීයක් ගත්තද කියලා ගත්තම තොරතුරු ගත්තම මැචස් 7කින් 8කින් අපිට අර දෙබරවැය දරුවා විකට් අරන් තියනවා 7ක් 8ක් විකට් ඒක උඩ යාව අපිට හඳුනා ගන්න පුළුවන් ඊට පස්සේ අපි කරේ ඒගොල්ලන් අප්‍රේල් මාසේ වයස 19න් ඉවරයි මේ මාසේ විතර අපි හොඳම 25ක් විතර තෝරලා යාව අපි වැඩමුළුවක් එහෙම නැත්නම් මාස එකමාර දෙක රෙසිඩෙන්ෂල් කැම්ප් එකක් නවත්තගෙන කණ හැටි බොණ හැටි ඇවිදින හැටි කතා කරන හැටි සමග ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්ෂණයේ සියල්ල කියලා දෙනවා. ඉලෙගලව උදාහරණ. ඒක වයස 15න් 15 19න් 15 දෙකටම කරනවා. ඉතින් මේ ක්‍රමවේදයෙන් තමයි අර ක්‍රීඩකයා හඳුනගෙන ඇවිල්ලා ඊට පස්සේ SSC එකට ක්‍රීඩා කරන්න පුළුවන්. නෝ මැච් එකට ක්‍රීඩා කරන්න ඕනේ. එහෙම නැත්නම් එයා CCC එකට ක්‍රීඩා කරමු. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් එයා හඳුනා ගැනීම ක්‍රමවේදය අපි හැදලා පිරමීඩේ හැදුවා. ඒකට සාපේක්ෂව ඉතින් සංවර්ධනයේ බැලුවොත් අපි දිස්ත්‍රික්ක පුරාම ඉස්සර මම පටන් ගත්තේ ජාපනය ත්‍රිකුණාමලයේ මඩකලපුව වවුනියාව සමාජිකත්වයේ තිබුණේ නැහැ. දිස්ත්‍රික්ක පිහිටවල සමාජිකත්වය හරන් දුන්නා. පළාත් සංගම් පහක් හැදුවා. නමයකට යන්න ඕනේ. දකුණු පළාත, මැදින් පළාත කියලා. ඒවා හදලා ඒවට පරිපාලන ඒකක හැදුවා. ජාත්‍යන්තර ක්‍රීඩාංගණයකුත් එක්ක. ඉතින් ගාල්ල දකුණු පළාතට දමුල්ල අපි හැදුවා අනුරාධපුර පොළොන්නරුව මාතලේ කුරුණෑගල කියලා කේන්ද්‍ර කරන්න. අපි නුවර හදාගත්තේ ඒ කාලේ අස්කිරිය බස්සහිර පළාත කොළඹ. ඒ පරිපාලන ඒකකයත් එක්ක තමයි මේ සංවර්ධන කටයුත්ත එකතු කරන්නේ. ඊට පස්සේ එතකොට හැමදාම දක්ෂ සහජ හැකියාව තියෙන දරුවාව හඳුනා ගන්නත් ඔහුට ලංකාව නියෝජනය කරන්නත් සාධාරණ අවස්ථාවක් තමයි අපි හැදුවේ. ඒ නිසා කිසිසේත්ම මේ වර්තමාන ක්‍රමේ ලංකාවේ දැන්ට 627ක් ගහනවා අන්ඩර් 13. 475ක් ඉස්කෝල ක්‍රීඩා කරනවා අන්ඩර් 15. අන්ඩර් 17 300 ගානක් අන්ඩර් 19 උත් 400 ගානක් ගහන. ඉතින් මේ සීලුව බැලුවම දරුවන් 20000කට වඩා ක්‍රිකට් ක්‍රීඩා කරනවා පාසල් තත්ත්වය. හැබැයි මේ 20000න් හොඳම හැම වයසීම හොඳම 15000 තෝරගන්න අපිට අවශ්‍ය. ඒ අයවට වැඩි දියුණු කරලා ලංකාව නියෝජනය කරන්න. ඉතින් ඒ ආන්තරණය ඇත්තටම හැදුවේ මමයි. මට ඒක කියන්න ඕනේ ඒ හදලයි හදපු යාන්ත්‍රය කොච්චර පිළිගත්තද කිව්වොත් ආසියානු ක්‍රිකට් සංගමයේ සභාපති වෙන්න වුණා මට 98 දී ඒක අපි ඉදිරිපත් කරා බංගලාදේශයට අනිත් රටවල් 9කට ඒ නිසා ඇත්තටම ලංකාවේ පුහුණු කරවෝ ගියා බංගලාදේශයේ මේක කියලා දෙන්නේ ඒ යාන්ත්‍රණය දැනට ක්‍රියාත්මක වෙනවද අපේ දර්ශනයත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ කියන්නේ පුහුණු කරවෝ කියන අය එතකොට ඒ අය කොහොම වාර්තා කරන්නේ කොළඹට අපි කරේ බලේ විමධ්‍යගත කරලා විමධ්‍යගත කරපු බලය තුලින් ගමේ දරුවා ගමේ හඳුනා ගන්න. ඉතින් කොළඹින් පුහුණු කරුවෙක් කියලා මාතර දිස්ත්‍රික්කයේ වාර්තා කරලා ඒක කරන්න බෑ. ඒ වගේම ඒ තරංගාවලියෙන් පස්සේ එයාගේ සංචිතය හදාගෙන ගිහිල්ලා එයාගේ පුහුණු වැඩ මුළු සියල්ල නවත්තලා දැන්. ඉතින් අපිට දත්තයන් තියෙන්න ඕනේ අවුරුදු 15 දී අපි දන්න මේ දරුවා මෙහෙමයි අවුරුදු 17 මෙහෙමයි 21 දී මෙහෙමයි එක වසරක තියෙන දක්ෂතාවයන් ඊළඟ වසර වෙනකොට වෙනස් වෙන්නට පුළුවන් නේ ඒ වගේම අලුත් දරුවෙක් මතු වෙන්න පුළුවන් නේ සමහර දරුවෝ අවුරුදු 17 18 දී හොඳට වේග පන්දුවෙන් යනවා හැබැයි අවුරුදු 15 ක්‍රීඩ ගහලත් නැහැ ඉතින් අර සම්මිසිල්ල මහත්තයා වගේ අය එයා පොඩි කාලේ කරේ ජැවලින් පට්ට දහිට හැබැයි ෆස්ට් 11 ගහලා ලංකාවටම ක්‍රීඩා කරන්න තරම් පුළුවන් වුණා ඒ වගේ අර යාන්ත්‍රණයේ දත්තයන් එක තියෙනවා නම් අපිට පුළුවන් ඒ අය හඳුනාගෙන එයාට සංචිත හදලා ඉදිරියට ගෙනියන්න. ඒ දත්තයන් දැන් නැහැ කියලා ඔබ කියන්නේ. දැන් දත්තයන් කිසිම දෙයක් ප්‍රයෝජන ගන්නෙ නැහැනේ. ඒ වගේම දත්තයන් ප්‍රයෝජන අරගන්න විතරක් නෙවෙයි. දැන් මම මතකයි අපි තාක්ෂණය හබාගෙන ගිහිල්ලා බයෝමැකැනික්ස් කියලා. දැන් අපි ක්‍රීඩකයන්ගේ මෙහෙම අත බලලා ඒක එක්ස්රේ එක වගේ ගන්නවා. පුහුණු කරවට පුළුවන් බලන්න මේ අත කරකවන විදිය මොකද්ද කියලා. එයාගේ කාලෙත් එක්ක වයසත් එක්ක වෙනස් වෙනවා නම් එයාට හොඳට ටර්න් කරන්න එහෙම නැත්නම් ස්පින් බෝල් කරන්න පුළුවන් නම් ඒ දත්ත ගබඩාවේ තියෙනවා නම් මෙයාගේ විකට් ගන්න එක අඩු වෙලා නම් ඒ තාක්ෂණය බලන්න කොහෙද මෙයාගේ වෙනසක් කියලාද කියලා. එහෙම කරන්න රිසර්ච් එකක් එහෙම හයිටෙක් ඉන්ස්ටිටියුට් එකක් අපිට නැහැ. අපි හදාගෙන ගියව නවත්වලා. අපි හැමතැනම ඉන්ඩෝනෙට් හදාගෙන ගියා ගෘහස්ථ ක්‍රීඩාවක්. ඒවට මේ හැමතැනම මේ පරිගානක ආශ්‍රිත කැමරා හයි කරා. ඒවැගේ දත්තයන් වලින් තමයි මේක ගෙද්දියට ගින්නේ. ඉතින් අපි තාක්ෂණයට ආයෝජනය නොකරොත් අපි මේ ක්‍රීඩාවට අවශ්‍ය ඒ යටිතලට අවශ්‍ය දේ නොකරොත් අපිට හැමදාම ටැලන්ට් එකකින් විතරක් ක්‍රීඩා කරන්න වෙනවා. මොකද අද ටැලන්ට් එකකින් විතරක් එහෙම නැත්නම් සාජ හැකියාවෙන් පමණක් ක්‍රීඩා කරන්න බෑ. මොකද සාජ හැකියාවෙන් නිපදිලා ඇතිවිලා එන ක්‍රීඩකයන් ප්‍රමාණවත් මදි ගහන ක්‍රිකට් වලට අපි T20 ගහනවා.
वनडे इंटरनेशनल गहानो टेस्ट मैच गहानो आईपीएल कट्टिया अवृद्ध पुराव क्रीडको क्रीडाकर एट कायिक वशन पीडने वैडी इंजरी आपदा लग्न इगलांट अलंगिंड अमार इतकोट मे ताक्षणे होदना अब एक मुदोगा पुलवा ताक्षण परहारने की मट अभी बेन मम ए आंसर बल्ट अभी आयोजने करते मम इतना मे पैथिंग अभी इतम पहाने अभी एवट आयोजने करा मम हितने यदि ऑस्ट्रेलिया हेमदय हुद तत्तना नवशील अभी दास्तु नमार टेस्ट इवर अद टेस्ट मैच दास्तु नमार इनको अब दीवन दवास मैच का मगदी कड़ा बैठना द अंडर 19 हत्नी तटी लोकेम हत्नी आप वैसे दान अभी कें लोके हुद पास क्रिकेट पद्धति अब एत हे यार अवसान अवश्यता अभी आयोजन कर लिनी सा अरे फैन ट्यून हई पर्फॉमस उषस्ताक्षण तीन कट अभी यार दर्वागन युवक नतीनी सा अब तरकारी बैठे දැන් මේ ක්‍රියාවලිය ගත්තම ඉතා විශාල ක්‍රියාවලියක් මේ සඳහා ඔබතුමා පෙන්වා දෙන විදිහටම තාක්ෂණික වශයෙන් විශාල ආයෝජනයක් කරන්නට අවශ්‍යයි දැන් ඒකට අති විශාල මුදලක් අවශ්‍යයි නමුත් ක්‍රිකට් බෝඩ් එක ගත්තම ක්‍රිකට් බෝඩ් එකේ තියෙන මුදල් තත්ත්වය කොහොමද පාඩු ලබන ආයතන බවට පත් වෙලා තියෙන දූෂණ වංචා පිළිබඳව කතා කරන දැන් මේ වார்த்தාව ගත්තත් ඒ විදිහ වார்த்தාවක් පසුගිය දිනක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වார்த்தාව දැන් මේ රිපෝට්ස් වලට මේ වார்த்தාව වලට මොකද වෙන්නේ මේවා මෙතනින්ම කොළවලින් අවසන් වෙනවද මේවට සම්බන්ධව ගත්ත ගන්න ක්‍රියාමාර්ග මොනවාද ඔබතුමා ආවත් මුකුත් තුනේ නැත්තම් मुदल कम्युनिकेशन सन्निवेदन जातंत्र क्रीडा जाति क्रीडा संवर्धन सह पारिपालन उपक्रम इन उर्दू हतरे अवमशन बिलियन हतरा आदाय गण रुपया बिलियन हतरा मिलियन अर्ध हटा आदाय गंड सलसुम करती यद अभी वेदम वेन्न अड़ प्रमाण मैं ताक्षण के अभी सामंतर आयोजन करपाटमी मसहाँ यटकर बलापुर एक दिस्टिकारगेन गाल कैगल गो कुरनेगल गो यापनी गो क्रम क्रमें अब आई कुलव विश्वविद्यालय शिशु मुरट विश्वविद्यालय वे अभी तुर्तुताक्षण अवबोधे तीन गाक इंजीनियर महत्वरी अब अदहस इतर आवाश अब देशीय वर्ष गुडाक मेरे संबंध अरे मेकानिकल समहार दीवा इतर अब सल गई मे आ योजने नुकर अरे हेमदया अब एक दिगतून तुम इन बेरी वे एक दहन दिंपाल हत्या वेटल तीन अब टेस्ट खंडा मक अलग बेर अटवीन वेटी नहीं है भाई अभी अभीट हुद क्रीडको ताम दक्ष क्रीडको रटे इन्नो एक भूम वासना अंत अभी रटे ये सहज हकी किसी मैके अन्ना अब तुंदने के पस्ते ने कैन होता है भाई ये आप उसस्थल ताक्षण पिरीपून कट्टे हिमी 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 पल्लेट आवाम हरी अमार बेस पदनम पदम उड़ा पदनम इधन मम हिता अभी मुदल आयकर सल्युन पुल अभी हेम दैम अभी युगे हेम दैम मुदल वागना मुदल वागने मट किसी सखियाने आवश्यता अभी मुदल आयोजन किरी मेहकिया किसी गैट मट पेन्न हे भाई औगे काल नास्तिक देवाना पश्चात मत मम वगकीनो गर क्रीडा तुम्हारा दर्शन मेत्मा गे सत्ये मेक पार्लमेंट सभाग वार्ताकर शिशुपुद्गल नमकर अभी एविल सत्या कतुतापे मे पिल कमट पत्कर पत्कर कमट वर्ल्ड मे वार्ता लबादेनो लबादेन वार्ता वालों ने ऐट इसल की अन्नो ने मे ऐट नवरण अद मे ऐट को चलाभ्यपूर्ण लबागा मेक रास पोलिस हराकर परीक्ष ने बार पत्कर अभी प्रश्नकारी बाबा कैतिवेन विशेषम कोपवार्ता मगनुत तुरतु राशिपत्र विविध दूषण आक्रमितता अतर क्रिकेट बोर्ड के संबंध कारण नमुत
සමහර අංශවලට දූෂණ එහෙම නැත්නම් මේ වංචා පිළිබඳව හොයන්න දක්වන උනන්දු උදාහරණයක් විදිහට ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධයෙන් ඒවට අදාළව තිබිච්ච ආයතනවල දූෂණ අක්‍රමිකතාවන් හොයන්න දක්වන උනන්දුව අපි දැක්කේ නැහැ ක්‍රීඩා අමාත්‍යාංශය හරහා මේ ක්‍රිකට් බෝඩ් එකේ තිබිච්ච දූෂණ අක්‍රමිකතාව හොයන්න ඒ වගේ උනන්දුවක් දක්වන. එතකොට එනවා හිතෙනවා මේ ආණ්ඩුවට සම්බන්ධ අය එහෙම නැත්නම් ආණ්ඩුවට හිතවත් අය මේ තැන්වල හිටපු නිසාද මේ පස්ස ගහන්නේ මේ ගැන කතා කරන්නේ නැත්තේ. දැන් මේ වර්තාව ඉදිරිපත් කර ඔබතුමා සඳහන් කරන මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා කියලා. නමුත් මොකද්ද දෙන සහතිකේ කොයිතරම් කාලයකින්ද මේවට ක්‍රියාමාර්ග ගන්නෙ? ඇත්තටම මේ මේක ගැන මම හිතනවා මේ වර්තාවේ පදනම් වෙලා තියෙන දේවල් දැන් පොදු ලියකියවිලා සභාගමට දැම්මෙන් පස්සේ මේකේ තියෙනවා යම් යම් කරුණු පරීක්ෂණයට ලක් කරලා එහෙම නැත්නම් පැහැදිලිවම ඒවට අදාළ නිලධාරීන් නැත්නම් පුද්ගලයන්ට දඩුවම් කරන්න පුළුවන් තත්ත්වයක් මට පේනවා. ඒ නිසා අපි ඒව කැඳවීමක් කරන්න තියෙනවා, සාධාරණ පරීක්ෂණයක් කරන්න තියෙනවා. කිසිම සාධාරණ කියන්නේ බියොන් රීසනබල් ඩවුට් එක කිසිම සැකයකින් තොරව අපිට ඔප්පු කරන්න පුළුවන් වෙන මේ අය මේ වරදට වැරදි කරුවන් කියලා ඊළඟට ඒ අදාළ අයට දඩුවම් කිරීමේ හැකියාව පාලක මණ්ඩලයටත් තියෙනවා. පාලක මණ්ඩලයේ නීති අනුව තමයි අපි අවුරුදු 25කට සවුත් අප්‍රිකා ගිය වෙලාවේ මේ බන්දුල වරණපුර මහතා සාපිරිසව සස්පෙන්ඩ් කරේ. අවුරුදු 25කට තහනම් කරා ක්‍රිකට් ක්‍රීඩාවේ. ඒක මේ මේ උසාවි ගියේ නෑ. ඒ පාලක මණ්ඩලයේ විනය ක්‍රියාදාමයක් ගැනීමේ සියලුම හයිය පාලක මණ්ඩලයට තියෙන අයිතියක්. අයිතිය බලය තියෙනවා කරන්න. ඉතින් ඒ නිසා ඒකට මම පැකලෙන්නේ නෑ. අපිට පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායකයා වුණත් ඔහු ඉතින් සුදුසු නැත්තම් ඔහුව ඉවත් කිරීමේ හැකියාවක් කොන්දක් ඇතුව වැඩ කරන්න පුළුවන් වැඩ කරලා තිනවා අපි. ඒ නිසා මේ 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 නිලධාරීන්ගේ අඩුපාඩු වුණා නම් අපිට ඒ ක්‍රියාත්මක කිරීම කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා. හොඳයි, අපි නැවතත් කෙටි විරාමයක් ලබා ගන්නට අවශ්‍යයි. විරාමෙන් අනතුරුව යලිත් 360 හම श्रीलंका निधास पक्षे मिनिसुंगे चांदे अरगन එක්සජාතික පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවක ඔබතුමාලා මොනවද කරන්න කියලා එතුමන් අහන්නේ? නෑ, ඒක බොහොම සාධාරණ ප්‍රශ්නයක්. ඒ කියන්නේ හැඟීමත් සාධාරණයි. අපි ශ්‍රීලංකා අධිපති පක්ෂය දාලා ගිහිල්ලා නෑ. හැබැයි පක්ෂයක් හැටියට අපි 95ක් ගත්තා විපක්ෂය ගිහිල්ලා ඉඳගෙන ඉන්න ඕනේ. ඉතින් අපි තීන්දුව කරා මේ රටේ ජාතික වශයෙන් මිනිසුන් ඉල්ලීමක් කරන විශාල වෙනස්කම් රාශියක් තියෙනවා. ඒක කරන්න බෑ තුනෙන් දෙකේ බලයක් නැතුව. ඒ වෙනස්කම් වල වාසිය අපේ පක්ෂයේ සභාපති හැටියට මෛත්‍රීපාල මහත්තයාට පක්ෂයටත් ලැබෙනවා. ඒව නොකරොත් ඒක කිසි වාසියක් ලැබෙන්නේ නැත්නම් අපිට විපක්ෂේ ඉඳන් ඉන්න පුළුවන්. ඉතින් අපි අවුරුදු දෙක කාලයකට තීන්දුව කරනවා ජාතික රජයක් හදලා අවශ්‍ය ජාතිකමය අවශ්‍යතාවයන් නැති ව්‍යවස්ථා වෙනස්කම් ටික කරන්න. ඉතින් ඒක නිසා ඒ කාලය තුලදී මේ යම් යම් තැන්වලදී අපේ ප්‍රතිපත්තීන් වල ගැටීමක් ඇති වෙනවා. UMP ගත්ත එක්ක එකඟතාවයක් නොවන තැන් වෙනවා ඉස්සෙල්ල ඇත්ත. ඒක අපේ බිම් මට්ටමේ ඉන්න පාක්ෂිකයන්ට කනසල්ලක් තියෙනවා, හිත අමාරු තියෙනවා. ඊට වඩා විශාල කනසල්ලක් තියෙනවා UMP ගේ අයට. අවුරුදු 20කට පස්සේ ආණ්ඩුව කරගෙන ඒ අයට කිසි දෙයක් කරන්න බෑ. මේ කාසියත් ඇමතිකම් අරන් ඉන්න ශ්‍රී ලංකාකාරයෝ හැමතැනම ගියාම සමසමාපතිවරු වෙලා සංවාදක කමිටුලු ඉන්නවා. මේක 20 අවුරුද්දට පස්සේ පන්නලත් මුන්තාම ඉන්න අපිට ආණ්ඩුවක් හරියට නැහැ කියලා ඒගොල්ලොත් බයිනවා. ඉතින් UMP ඇත් සන්තෝෂෙන් නෙමෙයි ඉන්නේ, ශ්‍රීලංකා කාර්යවත් සන්තෝෂෙන් නෙමෙයි ඉන්නේ. මොකද හේතුව ඒක පක්ෂ දේශපාලන ජයග්‍රහණයේ බලාපොරොත්තු ඒක තමයි. නමුත් ජාතික දේශපාලනයේ බලාපොරොත්තු අපේක්ෂාව රටේ ඒක නෙමෙයි. රටේ බලාපොරොත්තුව තියෙන්නේ කවුරු හෝ වේවා එකතු වෙලා මේ රටේ දැවෙන අත්‍යවශ්‍යතාවයක් වන මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, බලතල අඩු කිරීම, ඒ වගේම මේ මේ මැතිවර ක්‍රමයේ මනාප ක්‍රමයේ ඉවත් කරලා
මනාපක්‍රම නැතුව ගමට වගේ කියන මන්තුරකින් සමන්විත අලුත් මැතිවරණ ක්‍රමයක් ගේන හැමෝටම සාධාරණ යුක්ති සහගත ජන සමාජයක ජීවත් වීම අයිතිය සඳහා අවශ්‍ය පසුබිම හදන්න ඒකට පොලිස් කොමිෂන් සභාවය ඇවිල්ලා තිනවා ඒ වගේම ස්වාධීන කමිටු රාශියක් තිනවා මානව හිමිකම් වගේ අනිත් පැත්තෙන් අපේ මැතිවරණ කොමසාරිස්තුමාට දැන් කොමසාරිස්තුමා වැඩ කරන්නේ සම්පූර්ණ කොමිසමක් හැටියට මේ අනාදි වශයෙන් मेके प्रतिपल सामजेट साधारण हुस्मगनी ऐतिहे संपूर्ण प्रयोजन इन तव काले हेब एव प्रसिद्ध देवाल निवे एवे बहुम हेट पेन एक पाटम सतोष देवाल निवे हेब अभी इलग परंपरा विधु देव तीन बगकी मत देशपालने करना हटियट तवकालिक तृप्त अवश्यतावे सदा दीर्घकालीन अट विन दिन्न अब ऐसा बहुम सी मे अवर देख अपे पक्षवृति न्यायपत्र चुट्टा पेतला जाति न्यायपत्र प्रश्नोत्तम महामतिवरण पराधनाट पास जाति पार्लमेंट एनवा जनाधिपति पक्षेटे सदन पक्षेट हेकिन जाति तीरने नमूत पक्षे वेनुन महंसिवेला वेड नोकरपु एतमोन जाति पार्लमेंट अमात्य दूर लागण अमात्य दूर वेल खाटयुत करण पक्षे वेनुन महंसिवेच एतम पेरिस जाति अवस्था नति वेलिया सिद्धवेला मे संबंधे श्रीलंका निधास पक्षे एतमुंतु बहु पिरीसा चोदना वक् इला मे संबंध सापेक्षित කොළඹගත්තු මම උඟාක් මහන්සියලා වැඩ කරපු මන්ත්‍රීවරයෙක්. හැබැයි මම ඒ වෙලාවේ දේශපාලන වශයෙන් ගත්ත දේශපාලන මතවාදය නිසා මම හිතුවා මහින්ද රාජපක්ෂ මහත්තයා චන්දිල්ලන්න හොඳ නැහැ කියලා. මම මේ දැරිලේ සිටියා මේ වෙලාවේ චමල් රාජපක්ෂ මහත්තයා අගමැති දුවර අපේක්ෂක කරන වාසී කියලා. මොක මම දැනගත්තා මහින්ද මහත්තයයි මෛත්‍රීපාල මහත්තයයි මාස 6කට සිටලා චන්දිල්ලලා එතුමාලා දෙදෙනාගේ තිබිච්ච ප්‍රශ්නේ උඩ මහින්ද මහත්තයා බොහොම හොඳයි කිසි වරදක් කරන්නේ නැහැ කියලා පිළිගන්න බෑනේ මාස 6කට පස්සේ අගමැතිට. මෛත්‍රීපාල මහත්තයා එක් කරන්න බෑ. එයා සමානව මෛත්‍රීපාල මහත්මයාගේ පස්සේ ජනාධිපති හැටියට අගමැතිතුමා හැටියට එන මහින්ද මහත්තයාටත් කොච්චර කවුරු කොම කිව්වත් කරගෙන යන්න බෑ වැඩ ටික. ඊට පස්සේ මෙතන අර්බුදයක් ඇති වෙනවා. අපි බොහොම බැගෑපත්ත ඉල්ලීමක් කරා පක්ෂය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා නැතුව හැබැයි අපිට චන්ද්‍රිකා මැතිණියයි මහින්ද මහත්තයයි වර්තමාන ජනාධිපතිතුමායි සිල් දුනම එකතු වෙලා අපිට උදව් කරන්න පක්ෂය කොට දා. අපි පක්ෂේ අපි පක්ෂේ පදෙන් මේ අපිට පක්ෂේ ඉදිරියට යන්න අනාගතේ අපේ පක්ෂය ශක්තිමත් කරන්න ඉල්ලීම කරේ. ඉතින් හැබැයි ඒ මිලිවර් මෙතිවර්ණයෙන් පසුව උදාවැච්ච තත්ත්වය අනුව JVP එකෙත් පැරදිච්ච අය දෙන්නෙක්ව ගන්න සිද්ධ වුණා. අපිත් 7 දිනක් අපිට ගන්න වුණා. මොකද අපිට නැගිනහිර සහ මුස්ලිම් ජනතාවේ නියෝජනයක් හිටියේ නැහැ. උතුරේ ද්‍රවිඩ ජනතා නියෝජිතෙක් පාර්ලිමේන්තුවේ හිටිනා. ඒ දෙන්නවම ගන්න පුළුවන්. තීන්දු කරා ජනාධිපතිතුමා මොකද මේ පළාතේ ශ්‍රේණිගත දහස් පක්ෂී සම්පූර්ණයෙන්ම ඈත් වෙලා සුළු ජාතියකින් මුස්ලිම් ජනතාව අපෙන් නැති වෙලා ගිහිල්ලා එසා අපේ දොළොස්දෙනාගේ 3 දෙනෙක් මුස්ලිම් ජාතිකකින් අපේ පාර්ලිමේන්තුවට ගණ්ඩ සිද්ධ වුණා ශ්‍රේණිගත දහස් පක්ෂී ෆෞසි මහත්මයා මුස්තෆා මහත්මයා සහ හිස්බුල්ලා මහත්මයා ඒ ඇවිල්ලා ඒ පක්ෂයේ තුල තියෙන උපක්‍රමය සහ අවශ්‍යතාවය පදනම් කරගෙන ජන නියෝජනය ගැන හිතලා ඉතින් එතකොට සමාරැත්තන් දක්ෂ ඇති හැබැයි ඒ නියෝජනය වෙනවා නම් ඍජු හෝ වක්‍රව ඒ අදාළ අවශ්‍යතාවයට ඒ නායකත්වයේ තීන්දුව ගන්නවා. ඉතින් මම හිතන්නේ එතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද අවශ්‍ය වෙන්නේ රටේ දේශපාලන අවශ්‍යතාන්තරය සඳහා තමන්ගෙන් වෙන දායකත්වය. ඒ වගේම දැනුම තුලින් තමන් ඒ දෙන සහභාගීත්වයෙන් අපේ පක්ෂය අරමුණ සඳහා ගෙනියන්න පුළුවන් කණ්ඩායම කවුද කියන්නේ. මම හිතන්නේ එතන මේ ගැටලුවක් ඇති වුණා කියලා මම හිතන්නේ. ඇත්තටම ඒ ගත්ත තීන්දුව නිසා අර්බුදයකින් තොර රට ඉදිරියට යනවා කියන එකයි මම හිතන්නේ. දේශපාලන පක්ෂවල ගැටලු ඇති. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මහින්ද වාදී පිරිසට ගැටලුවක් ඇති. අපි බලාපොරොත්තු වුණා මහින්ද රාජපක්ෂ මහත්මයා දිනයි කියලා, එතුමා අගමැති වෙයි කියලා. ඊට පස්සේ අපි තනතුරු වර්ග ශක්තිමත් වෙයි කියලා හිතපු පිරිසක් හිටියා. එයාගේ කණස්සල්ලටපත් වෙනවා, එයාට සෑමටපත් වෙන්න, එයාට තියෙනවා මැසිවිල්ල. ඒක මම නැහැ කියන්නේ නැහැ. නමුත් දේශපාලන ස්වභාවය ඒක තමයි.
අපි හිතන පතන නායකයා ජයග්‍රහණය කරන්නේ නැහැ අපි බලාපොරොත්තු වෙන වෙලාවටම ජයග්‍රහණය කළා ආණ්ඩුවක් අපට හදාගන්න බැරි වෙනවා ඒ විදිහේ සංයුතියක් ඇති වෙන්නේ නැහැ අවසාන වශයෙන් අපි ඔක්කොම ජනතාවට යටයිනේ ජනතාවට යටත්ව තමයි පීන්නේ ජනතාවගේ සිතුම් පැතුම් වල බහුතර කැමැත්ත අනුව තමයි ජනතා නියෝජනය ක්‍රියාත්මක වෙන්නේ ඉතින් මම හිතනවා මේ වෙලාවේ විපක්ෂයක් විදිහට අසුන් ගන්න එක සම්බන්ධයෙන් ඒ ඒ කණ්ඩායම් නගන තර්කයන් දැන් ඔබතුමා නියෝජ්‍ය කතානායකවරයා විදිහට ඔබතුමා පිළිබඳව සම්බන්ධව නියෝජ්‍ය කතානායකවරයෙක් විදිහට විවේචන නැහැ. නමුත් කතානායක දුරේ සම්බන්ධ විවේචනයක් තියෙනවා. විශේෂයෙන්ම විපක්ෂයට ඉඩ කඩ ලබා දීම සම්බන්ධ කාලය ලබා දීම සම්බන්ධව යම්කිසි තත්ත්වයන් පහුගිය කාලෙදී තිබුණා. අයවැය සම්බන්ධව ප්‍රශ්න විවේචන ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙන අවස්ථාවකදී ආණ්ඩුව බලයට පත් කරන්නට මූලික වෙච්ච වෘත්තීය ඇතැම් වෘත්තීය සමිති පවා අපාරට බැහැලා මේ අයවැය කාරණාවේදී විරුද්ධ වේ සම්බන්ධයෙන් අදහස් පළ කරනකොට ලංකාවේ පළවෙනි වතාවට එහෙම තත්ත්වයක් නිර්මාණය වෙද්දී විපක්ෂයේ ආණ්ඩුවේ ඉන්න විපක්ෂ නායකවරයා අයවැයට පක්ෂව ඡන්දය ලබා දෙනවා. දැන් මේ වගේ තත්ත්වයක් තුළ විපක්ෂයක් අවශ්‍යයි විපක්ෂ හඬක් ඕනේ කියන කාරණය දිගින් දිගටම මතුවෙනවා. ඒ වෙලාවේ තමයි අර විපක්ෂයේ කාල වේලාව පිළිබඳව යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔබතුමා යම් මේ අවස්ථාවලදී විපක්ෂයේ හඬට යම් පාර්ලිමේන්තුව තුළ යම් ඉඩක් ලබා දෙනු. නමුත් කතානායකවරයාට මේ සම්බන්ධව විවේචනයක් තියෙනවා. මධ්‍යස්ථ පුද්ගලයෙක් විදිහට ඔබතුමා මේ තත්ත්වය කොහොමද දකින්නේ? මොකද විපක්ෂයට හඬක් තියෙනට ඕනේ නැත්තම් ආණ්ඩුවකට ඒක සුබ නැහැ. දිගම මම හිතනවා මේ වෙනතෙක් කතානායකතුමා බොහොම පරිස්සමෙන් සාධාරණ වැඩ කරලා තියෙනවා. මම එහෙම කියන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ඡන්දෙන් තේරලා ඉන්න පක්ෂ 6යි. ඒ පක්ෂ 6 ඇවිල්ලා ඊට පස්සේ අපේ ආපු අනුපස්තනාගෙන් කණ්ඩායමක් මැති ඇමතිකම් ගන්නවා. කණ්ඩායමක් විපක්ෂය ඉඳ ගන්නවා. ඒ විපක්ෂය ඉඳගන්නේ UPF කියන සෙක්ස ජනතා දහස් සම්දානේ සියක් දහස් පක්ෂය සහ අනිකුත් පක්ෂ. එතකොට කතානායකතුමා යම්කිසි තීන්දුවක් ගත්තනම් ඒ තීන්දුවෙන් වෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බෙදීමේ ආරම්භය. ඒ පාප කර්මයට එතුමා අත ගන්න ගියේ නැහැ. පක්ෂය දැන් කැඩිලා දැන් වෙනම ඡන්දයක් ප්‍රකාශ කරලා තියෙනවා. මේ වෙලාවේ අයවැයට විරුද්ධව කට්ටිය. කණ්ඩායමක් මේ වෙනම නියෝජනය කරලා අත්සන් කළා දැන් ලිඛිතව ලියුමක් දීලා තිනා. දැන් කතානායකතුමාට ඒ ගැන බලන්න හැකියාවක් තියෙනවා. මේ තත්ත්වය උදා වෙන්න කලින් අවුරුදු 5ක් යන්න තියෙන පාර්ලිමේන්තුවට මාසික ආමාරකින් දෙකකින් බෙදුම්කාරී වැඩකට අත තියන්න බෑ. ඒක අසාධාරණයි. ඉතින් මං හිතන්නේ ඔහු ඒ කරුණු මමත් මේ හැම සාකච්ඡාවෙම ඉන්නවා හැමතිස්සෙම බැලුවේ තමන්ගේ පක්ෂය තුල ඉඳගෙන පක්ෂ නායකත්වයත් එක්ක ඉන්න. හැබැයි එහෙම වෙනම ඉන්න තීන්දුවක් කරන අවස්ථාවකදී ඒ වෙනුවෙන් ලිඛිතව දැනුවත් කරයින් පස්සේ අපි කල්පනා කරලා බලන්න මොකද්ද කරන්නේ. ඉතින් මං හිතන්නේ එතුමාට මීට වඩා සාධාරණ වෙන්න පුළුවන් තත්ත්වයක් කලින් තිබුණේ නැහැ. කාලය පිළිබඳ ප්‍රශ්නය ගත්තම ඉතින් අපිට පැහැදිලුවම මම නැවතත් කියනවා 106ක් එක්සත් ජාතික පක්ෂය 95ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සම්දානය. ඒතකොට 201ක් මන්ත්‍රීවරු ජාතික රජයක ඉන්නවා. කැමැති හෝ අකමැති. ජාතික රජයේ එකඟතාවය එතන. ඊට පස්සේ ඒකෙන් 11 දෙනෙක් අයින් වෙනවා එක්සත් ජනතා නිදහස් සම්දානය. ඒ කියන්නේ එක්සත් ජනතා නිදහස් සම්දානය MEP ඒ වගේ පක්ෂ දෙක. ඊළඟට තවත් කට්ටියක් වෙනම ගිහිල්ලා ඉඳ ගන්නවා විපක්ෂය. ඉතින් මේ විකෘතිභාවය තුල නෛතික භාවයක් ලබා දෙන්න ගියාම ඒකට අවස්ථාවක් නිර්මාණය වෙන්න ඕනේ. දැන් මේ නිර්මාණ වෙමින් පවතින මේ අවස්ථාව, ඒ නිර්මාණය වෙච්ච අවස්ථාව තුල ඉඳන් අපි පක්ෂ හැටියට හඳුනා ගැනීම කිසිම හැකියාවක් නැහැ නීතියනුකූල. දැන් ඡන්ද ඉවරයි, ඡන්ද දිනලා තියෙන 6යි. වෙනස් කණ්ඩායමක් හැටියට ඉඳ ගැනීම ඉල්ලීමක් කරලා තියෙනවා. ඒකට සාධාරණ ඇහුම්කන් දීලා විපක්ෂයේ ඉඳ ගන්නා කියන දැන් තේරුම් ගන්න ඕනේ දේ තමයි වැදගත්ම දේ තමයි දිල්කා පක්ෂ 17ක් හැටියට ව්‍යාපදිංච ලක්ෂ පක්ෂ 17 කණ්ඩායම් ඇතුළේ ඉන්නවා. හැබැයි දිනලා තියෙන්නේ 6. ඒ 6 ඇතුළේ තමයි අර 17 තියෙන්නේ. ඉතින් අපිට පරිපාලනය කරන්න බෑනේ මේ ආයතනය. එහෙම දැන් දැන් අපි හතර පස්සේ තරහ වෙලා වෙන් වෙලා ගිහලා හැටි දැන් කිව්වොත් අපි පස්සේ වෙනම ඉන්නවා කියලා කතානායකට කියන්න බෑ. ඕගලංගෙන් කැමති එක්කෙනා දිල්කා එයා තමයි නායකයෙක්. එහෙම පිළිගන්න මෙතන ප්‍රතිපාදන නැහැ. මොකද පක්ෂ නායකත්වයක් කියලා තින්නේ හඳුනා ගන්න ක්‍රියාපටි පාටියක් තියෙනවා. කණ්ඩායම හඳුනා ගන්න වෙනම ක්‍රමයක් තියෙනවා. ඉතින් පක්ෂ නායකින් ගැන හැටියට අපිට හඳුනා ගැනීමට මේ හැට කිසිම හැකියාවක් නැහැ. කණ්ඩායම හැටියට හඳුනා ගැනීමේ හැකියාවක් අනාගතයේ තියෙයි කියලා මම විශ්වාස කරනවා.
ඒ කණ්ඩායම විපක්ෂයේ දිගටම ඉන්නවා කියන ස්ථාවරය ලබා දීලා ඒ අය එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකත්වයෙන් අවසරයක් අරගෙන ඉවත් වෙන්නත් අපිටත් ලියලා ඒ ගැන සාකච්ඡා කරගෙන පස්සේ එයාට කණ්ඩායමකට අවශ්‍ය නියෝජනය තුලින් විපක්ෂ නායකයට වෙන් කරන කාලයෙන් කාලයක් ලබා ගැනීම උපක්‍රමයක් සහ හැකියාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා හොඳ අපි අලිත් කෙටි විරාමයකට යමු නෝ විරාමෙන් අනතුරු යලිත් හමුවෙමු 360 සජීව සංවාදයේ सजीव संवादे समगे अब तुम मे आयट पक्ष चांदे रबादे न श्रीलंका निधास पक्ष विधिट विनस्कम की प्यक इलासी मे आयवैदे ये संशोधन सहित गिनापू आयवये अग्रमातिवर पार्लमेंट इट खलीन वेच पुरुटिक इटवेला उदाहरण तेपोल रबर बलट देनवा के पोहर सहनाधार वेनुट अल लूणु बडईरिंगु गास्लबु अन्नासी केसे ගෙන සාකච්ඡා කරනවා දුම් පරීක්ෂාව රුපියල් 5000 හි සිට 1500 දක්වා අඩු කරනවා කිව්වා නමුත් ඒ පිළිබඳව විශේෂයෙන් සඳහන් වීමක් නැහැ පුද්ගලිකාංශයේ රුපියල් 2500 ක වැටුප් වැඩි කිරීම වතුකම් කරුවන්ටත් ලබා දෙන්නට යෝජනා කරනවා නමුත් ඒක අදාළ වෙලා නැහැ විශේෂයෙන්ම ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක් අමාත්‍යවරයෙක් ගිනි තියා ගන්නත් උත්සාහ කරා මේ ඉල්ලීම වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමය තාමත් තිබ්බ කලින් යෝජනා කරපු ක්‍රමෙමයි පොහොර සහනාධාරය පිළිබඳ විශ්‍රාම වැටුප් ක්‍රමය හැදුවනේ නෑ ඒ එහි EPF ETF සම්බන්ධ කාරණාව නෙමෙයි අර විශ්‍රාම වැටුප දැනට තියෙන අයට ඒ විදිහටම පවතින ජනවාරි වල සිට රජ්‍ය සේවයට එකතු වෙන අයට අලුත් ක්‍රමවේදයකට යෝජනා කරන එක තමයි කලින් තිබිච්ච යෝජනාව නමුත් දැනුත් ඒ යෝජනාව ඒ විදිහටමයි තියෙන්නේ පිළිබඳව සියලු දෙනාට විශ්‍රාම වැටුප් ලබා දෙනවා කියන තීන්දුවකට ආවේ නැහැ පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබා දෙන්න ගත තීරණේ එහි වෙනස සිද්ධ වෙලත් නැහැ දැන් මේ වගේ තත්ත්වයක් උඩ කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් මේ අයවැයට එකඟ වුණේ මේක මෙහෙමයි සිද්ධ වෙන්නේ මුදල් ඇමතුමා හැටියට එතුමාගේ අයවැය ප්‍රකාශ කිරීමත් සමග සෙසු අයවැය ශීර්ෂ යටතේ තියෙන අමාත්‍යංශත් එක්ක වෙන්වෙන් වශයෙන් සංවාදශීලී වෙනවා ඒවයි සංශෝධන වෙනස්කම් සියල්ල ඉදිරිපත් කළා අයවැය සම්පූර්ණ මුදලින් කොච්චර ප්‍රමාණයක් දැන් මේ ඉල්ලීම් මුලින් උනේ මම හිතන්නේ මට මතක විදිහට බිලියන 16ක වගේ වැඩිවීමක් අවශ්‍ය වෙලා තිබුණා ඒකෝට මේ මුදල පියවා ගැනීමේ ක්‍රමය රවිකරණය මැතිතුමා එදා ප්‍රකාශයට පත් කරා හැබැයි ඒවා ගැසට් කරලා දැන් කතානායකතුමා අත්සන් කරයින් පස්සේ දෙසැම්බර් 31 වෙනිදා එනකොට ඒවා ගැසට් කළා වෙන්වෙන් mate වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ ජනවාරි මාසේ වෙනවා. ඉතින් මම හිතන්නේ අගමැතිතුමාගේ ප්‍රකාශනය සහ අපේ මුදල් ඇමතුතුමා විසින් කරන ලද ප්‍රකාශන දිහා බැලුවම එයි ප්‍රධාන කරුණු එකඟතාවයේ තියෙනවානේ. ඊට පස්සේ ඔය කරපු ඉල්ලීම් වල වෙන්වෙන් වශයෙන් අමාත්‍යංශ වල ගැසට් වෙන්න වෙනවා. දැන් ප්‍රතිපත්ති වශයෙන් මූල්‍යම වෙන් කිරීම තමයි අයවැයෙන් සිද්ධ වෙන්නේ. ඒ ප්‍රතිපත්ති එකඟතාවයේ තියෙනවා. एकदम मेक अभी मेक अयवय पणता पणत सम्मता है संपूर्ण मुदल आदाय विधंसा व्यंक्रीम इकम का पास एवय ए अदाल अमात्यांशोल गसत इद्रिपत् सिद्धवे हेमकम इकपाट क्रियात्मक इन सह मंगिता तब सत्य देखनाट पहली दें ක්ෂණිකව ඇවිල්ලා දැන් එදා දැන් සෙනසුරාදරය අයවැයම සම්මත වෙලා අද සඳුදා වෙනකොට ඇවිල්ලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේවා ඔක්කොම හෙටරැයින් ක්‍රියාත්මක වෙනවා ප්‍රතිපත්ති මේ එකඟතාවයේ තියෙනවා අදාළ අමාත්‍යංශවල විශාල වශයෙන් උපක්‍රමශීලීව මේවා වෙන් කරලා හඳුනාගෙන යන ක්‍රමවේදවල යම් යම් සංශෝධන තියෙනවා ඒ නිසා මම විශ්වාස කරනවා පැහැදිලිවම ජනවාරි මාසයේ තුලම ආර්ථික आर्थिक क्रियादाम इकोनॉमिक रिफॉर्म्स के इकोनॉमिक क्रियादाम आर्थिक क्रियादाम इनमें कमुट पत्कलती एक पत्कर अणुकमुट पार्लम कैबिनेट के अणुकमुट अणुकमुट दान मे सीलू देवा ए आधार शिशु अमात्यांश दट फेब्रवरी मसे मारत मसे यनादि वर्षे एवं क्रियात्मक बंधवन मम हिता अब मेकट කාලයක් දෙන්න ඕනේ සාධාරණ කාලයක් මේ අයවැය කියන්නේ අවුරුද්ද වෙනුවෙන් ක්‍රියාත්මක වෙන වැඩසටහන 2016 ඉතින් ජනතාවට ඒ වෙනුවෙන් සාධාරණ කාලයක් මුදල් අමාත්‍යංශයෙන් දෙන්න සිද්ධ වෙනවා
मे दूवगन गिहिला मेक इतना अड़ी मेक अड़ी के बला बेह मेक पनता मे पनते अड़पाड़का उपहत्ते बल समस्त कट्टर जनता विश्लेषण मसाई काल मंगिता अवबोध वरीवर आय संशोधन संशोधन एंड वेनो संशोधन अना अमात्यांश क्रियात्मक गैसटरा सिद्धा गैसट पट गैसटेन अडंग सामट मीट हास्पति विनस्वेन्न पुलवा क्रियात्मक तीन गैटल संबंध चूड संवादशील विवेचने कैतिवे ක්‍රියාත්මක වීමම හිතන අනිත් පැත්තෙන් තවත් කතා බහට ලක් වෙච්ච කාරණයක් තමයි රාජ්‍ය සේවකීන්ට ලබා දෙන වාහන පර්මිට් එක තිරුබදු රහිත වාහන බලපත්‍රය. දැන් මේක අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා දෙවතාවයි රාජ්‍ය සේවකයෙක්ට ගන්නට පුළුවන් වෙන්නේ. ඒක කලින් නැති කරා. නමුත් ඊට පස්සේ මේක ඉල්ලා සිටීමත් එක්ක දෙවතාවක් ගන්නට පුළුවන්. හැබැයි අවුරුදු 10කට වතාවක් විදිහට දෙසරයක් ගන්න පුළුවන් කියලා. නමුත් මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍රය अदाल श्रेष्ठे इन तन अणु पदन लिबुने एक साधारण औदाहन काले बै औदाहक पास आठ नवत देवनी काले इली मिरी हेकिन दर मे आय तीन लुकुम मट हितागन बेड़ता मे लुकुम चोदना अवतमें मेरे अटे सुधुसुम दे मुका मेरे अटे आय बैद्रीपा करला संवादशीली मस पुरावट अभी संवादशीली वेला मे आय वै विवाद कर विवाद कर ये आय वै कारक सभा अवस्था ये अमात्यांशे अवय विश्लेषण कर संशोधन कर संशोधन किरीम पिता संशोधन अहन हदपू कारण राज्य सेवके खालीन वाहन बलपत्र हौसिकरण तीरने कर इट पास दिन तीरने वस्त्र दहायक काले कटे आठात्व एक बुद्ध लेख तम जीवित काले तो देवता वक वाहन बलपत्र लागत है कि बेलू बेलमेट एक साधारण प्रश्न आज्ञा है දැන් ඒකම ඒ ඒ විදිහටම කලින් යෝජනා කරනවා මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර අහෝසි කරන්න. නමුත් ඒක නැවතත් මන්ත්‍රීවරුන්ට ලබා දෙන්න තීරණයක් ගන්නවා. දැන් මේ පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවකදී කැබිනට් සමප්‍රකාශක රජිත සේනාරත්න මහත්මයාගෙන් ප්‍රශ්න කරනකොට එතුමා කියනවා රාජ්‍ය සේවකයන්ට දෙන්න තීරණය කරාන ඒ නිසා මන්ත්‍රීවරුන්ටත් දෙන්න තීරණය කර ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි කාලවකවානුව ගත්තම දැන් මන්ත්‍රීවරුන්ට අවුරුදු 5ක කාලයක් राज्य सेवक विशेष में राज्य सेवक उठट मस्टर्स डिग्री आकर पश्चात उपाधि कर पाई इन गिनगिन हसाट समाट या जीवित काले लोग अचीवमेंट याकने कार का तमाट समाट गे अखदागन तरह दिन तीन अमतर आदाय सहड़ी रेखबरने अरे यागे जीवित हम किसी प्रधान एक तैग हाँ एक एक हाई अनेट अनुगमने मम सुंदर मम राज्य सीलाशन थिंग मे अगेम लखीरी मतलब एक हबायन तब देवल तीनवाणी मैथुना दया व्यूत दया थिंग अभी एक नवत्ता एक नंदकरा एक मुदल वसें हम किसी लाभ त्रुअक्न इट वा विशाल लाभ धीमे मानसिक तमंगे मंत्री मंत्री नगर इनके उर्दू पहा अंपार प्रति मंत्री इंडिया ये मंदान समहराय लक्ष तुना कितना किलोमीटर दूर तीन समहराय लक्ष हतरा तूना उर्दू पहाट ඉතින් මට යන්නේ කිලෝමීටර් 70000ක් විතර අවුරුදු 4කට 5කට. මොකද මම නගරයේ වල දුවන කෙනෙක් නිසා. ඉතින් බැලුවම
තීරුබදු දීමේ ඒක වාසියක් තියෙන එක නෙමෙයි හොඳ වාහනයක් ගේන්න බෑ එච්චර දුර එන්න යන්න කිලෝමීටර් ලක්ෂ 3ක් 4ක් අවුරුදු 4ක් 5ක් දුවන්න එන්න යන්න බෑ ඒ සැප සම්පත් මේ වාහනේ නඩත්තු කරන්න බෑ පවතින්නේ නැහැ ඒක නිසා බොහොම මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න ඉස්සෙල්ලා ඒ ගැන ලොකු අවබෝධයක් මට තිබුණා මං හිතුවා ඉතාලම සාමාන්‍යයි V8 එකක් වගේ වාහනයක් ඒ එන්ජින් එකයි يعني 4000 cc වගේ එන්ජින් එකක වගේ වාහනයක් දිමු නැත්නම් අවුරුදු දෙකමාරන් දෙකමාරට වාහන පර්මිට් දෙන්න වෙයි පොඩි එකක් දුන්නා මොකද ඒගොල්ලන් නගර සභා ඡන්දය එනවා පළාත් සභා ඡන්දය එනවා ඊළඟට පාර්ලිමේන්තු වල දවස් 8ක් කොළඹ අනිවාර්යෙන් එන්න ඕනේ තමන් ඉන්න දිස්ත්‍රික්කේ ඉඳලා ඊළඟට ඒ වගේම උත්සව වලට යන්න ඕනේ රට පුරාම තමන්ගේ පක්ෂයේ හෝ නියෝජනය කරගෙන එයට ලක්ෂ 4ක් විතර අවුරුදු 4ට දුවන්න තියෙනවා. එතකොට මම හිතනවා ඒක ඉදින් යාපනයේ කෙනාට පර්මිට් එක වෙන් කරලා ගාලේ කෙනාට වෙන් කරන්නත් බැහැනේ. එහෙම සමස්තයක් හරි ගත්තම ඕක මම හිතන ඩොලර් 50,000ද 60,000ද නෙමෙයි ඒ කා පර්මිට් එකක් දීම මම දකින්නේ නැහැ වරදක් හැටියට. ඒක මම හිතනවා ඒක හොඳයි කියලා. ඉතින් ඒ වගේම මම හිතන්නේ දැන් අපි අනිත් රටවල් එක්ක සංසන්දනය කරාම දැන් මාසික පඩිය වැඩි කරන්න කියලා යෝජනා. ඉතින් ඒක හොඳයිනේ. දැන් නගර සභා මන්ත්‍රීවරට රුපියල් 8,000 වගේ අඩු කාල ගාණක් ඉන්නේ එක සිටින් එහෙට බැලුවම පළාත් සභාවේ දෙන්නේ 39,000. ඉතින් අපි බලාපොරොත්තු වෙන්න පුළුවන්ද අපිට අපේ රියදුරු මහත්තයා 5000ක් පඩි දීලා ඔහු තුන් වෙලක් කාලා ජීවත් වෙයි බෑනේ. ඒ වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ උනත් ඔවුන්ගේ සේවකයන් වැඩ කරන අයගේ ආදායම් බැලුවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නගර සභා මන්ත්‍රීවරයා පළාත් සභා මන්ත්‍රී වෙන්න පුළුවන්. මං හිතනවා එයාගේ ආදායම් වැඩි වෙන්න ඕනේ හුඟක් ඊට වඩා. ඒතර වැඩි වැඩ කරන්නත් හේතුවක් නැහැ. කාටවත් යැපෙන්න ඕනෙත් නැහැ තමන්ගේ දරුවන්ගේ පාසල් කටයුතු කරන්න ඒ පවුලේ අනිත් වැඩවලට. දැන් මම මේ පොදුවේ කතා කරන්නේ මම දන්නවා සමහර මන්ත්‍රීවරුන්ට විවාහ වලට ආරාධනා පත්‍ර තියෙනවා. එයා යන්න ඕනේ තෑග්ගක් ගෙනියන්න ඕනේ. තමන්ගේ භාර්යාවත් එක්ක සහභාගී වෙන්න ඕනේ. ඒවට නොගීම් බෑ. පන්සල් වල කටයුතු පූජනීය වැඩවලට යන්න තියෙනවා. පවුලේ වැඩ සාමාන්‍යයෙන් මන්ත්‍රීවරෙක්ට පාර්ලිමේන්තු මන්ත්‍රීට ලක්ෂ 1.2ක් අවු මාසෙට යනවා මේ වැඩවලට. පඩිය කීයද? 48,000යි. බේසික් සැලරි එක. ඒකලා දීමනත් එක්ක එන්නේ 90,000යි. මන්ත්‍රීවරෙක්. 90,000ක පඩියක් කරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරට උත්සව වලට යන්න බෑ. ඉතින් මේ මේ මේකනේ යථාර්ථය. මට මං ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් මේක මේක මොකද්ද කරන්නේ අපි? ඒකෝර මේ මිනිස්සේ අමතර ආදායමක් හොයන්න බෑ ජීවත්. ඉතින් එයාට සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරට පඩි වැඩි වුණොත් විතරයි අපේ අග්‍රි මිනිස්ටර් කාර්යතුමාගේ ඉඳන් පඩි වැඩි වෙන්නේ. ඉතින් මේ පැත්තෙන් අපි කියනවා මැදි ආදායම ඇතුළ රටක් බවට පත් කරන්න ඕනේ කියලා. ඉතින් මැදි ආදායම රට ආදායම ප්‍රතිපත් රටක් බවට පත් කරනකොට මැදි ආදායම රටකට සාපේක්ෂව පඩි හිමින් හිමින් රජයේත් විශේෂයෙන්ම ඉහළ තනතුරු වලින් නැහැ පඩි වැඩි වී යුතුයි. ඉතින් ඒක මම හිතන්නේ ඉක්මනට වුණා නම් හොඳයි කියලා. හොඳයි. නියෝජ්‍ය කතානායක කියන්නේ ඉතා විශාල වගකීමක්. විශේෂයෙන්ම මේ මේ වගේ ආණ්ඩුවක ජාතික ආණ්ඩුවක සංශෝධන ගණනාවක් පාර්ලිමේන්තුව තුළ සිද්ධ කරන ව්‍යවස්ථා සංශෝධන කාරක සභා අවස්ථා මේ වගේ අවස්ථා ගණනාවකට මුහුණ දෙන්නට නියමිතයි තවත් ඉදිරියේදී. එතකොට කාර්යබහුල වීම කියන එක නියෝජ්‍ය කතානායකගේ වගකීම කියන එක ඉතාමත්ම වැදගත් තැනක තියෙන්නේ. අනිත් පැත්තෙන් ඔබතුමා ක්‍රිකට් නිල වර්ණයට ඉදිරිපත් වෙනවා. ඒකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. අපි කලින් මතු කරා වගේ ඉතා විශාල කාර්යභාරයන් ගණනාවක් තියෙනවා. ක්‍රිකට් සභාපතිවරයා බවට ඔබතුමා පත් වුණොත් එතනින් එහාට කරන්නට කටයුතු ගණනාවක් තියෙනවා. මේ දෙකම ඔබතුමා හිතනවද සමබරව කරන්න පුළුවන් කියලා? මම හිතන්නේ නෑ. මට ගැටලුවක් ඇති වෙයි කියලා දෙල්ක මම විශ්වාස කරනවා. මට අචල විශ්වාසයක් සහ ආත්ම විශ්වාසයක් මට තියෙනවා ඒ ගැන. මම පරිපාලනය පිළිබඳව මට මගේ හැකියාව හුඟක් මගේ විශ්වාසයක මට මතකයි. මම ටෙලිකොම් එකේ සභාපති ඉද්දි තමයි මම මොබිටෙල් එක සල්ලි දීලා ගන්නේ. ඒ වෙලාවේ මම ක්‍රිකට් බෝඩ් එකේ සභාපති. ඉතින් මට ටෙලිකොම් මොබිටෙල් වගේ ආයතන දෙකක් සභාපති දూరు දෙද්දී ක්‍රිකට් එකේ ඉන්න ගමන් මම පරිභාරක මගේ පෞද්ගලික ව්‍යාපාර ලෝකෙ ජීවත් වෙනවා. ඊට අමතරව මම තවත් රාජ්‍ය ජාත්‍යන්තර ආයතනත් එක්ක වැඩ කරමින් ඉඳලා තියෙනවා. තෙන්සා මට මේක කල්පනා කරගෙන ගැනීමේ හැකියාව තියෙන කියලා මම විශ්වාස කරනවා. මම දකින්නේ මේ වෙලාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයට පැමිණීම මගේ අවශ්‍ය අවශ්‍යතාවයක් කියලා තමයි හැම කෙනාගේම ඉල්ලීම.
मेवेला मे पालक मंडल मम इद्रिपत्त जीवितेट हदन बेरी तेन तलुला वेरदि खंडा कथ पत्नी विश्वास शीलम साजिक मम मट अति प्रश्न मट मेला इद्रिपत्त सिद्धा नौना मे पालक मंडल क्रिकेट संपूर्ण आगा दिखेटा एक निशा मट एक चॉइस हकने मम इद्रिपत्त इवागेम निजकता मम विधायक हेमने मम कैबिनेट उत्तर बंदी मगे मग उत्तर बंदी मेदल मगे कथानायक मम ऊ नाम मेडबल कथानायक पत्नी मट पार्लमेंट तुल मगे एक बलापुर हतरा मारे पुलवंत साधारण मगे कर्तव्य कर विश्वास करना मट पक्ष भेदी तुर ऋजुअ अवंक वह मट क्रियात्मक वेहिकल विश्वास करना प्रार्थना तेकाय मम मगे पक्षेट आदर मधास पक्षे मनुष्य मम पक्षेट उदव करना पक्षे मंगीन नम मगे राज्य पार्लमेंट संकीर्ण अतुल जीवत्ते मम अनिवार्य स्वाधीन पुतले खटीट मम इतना मेवेल को मट ये गौरव यम किसी दुर्टा पुलावेला मम मेगे कार्य खाले अवसर में मम विश्वास लंका इतिहास होदम नियोजक कथानायक हेटीट अवंक सेवक मगे प्रार्थना मंगना බොහොම ස්තුතියි අද දවසේදී තුන් සැරට පැමිණීම පිළිබඳව ඒ වගේම ඔබතුමාගේ මධ්‍යස්ථ තීන්දුව තීරණ මම අර කලින් කිව්වා වගේ මේ වාර්තා සම්බන්ධයෙන් ඔබතුමා ගණේවි කියලා අපි විශ්වාස කරනවා ලංකාවේ ක්‍රිකට් යම් කිසි විදිහකට හොඳ තත්ත්වයකට දැන් අපි ජාත්‍යන්තර මට්ටමින් කතා බහ වෙන තැනක ඉන්නවා නමුත් තියෙන ගැටලුකාරී තත්ත්වයන් निराකරණය කරන්න ඔබතුමා කටයුතු කරාවි ඔබතුමාට මේ සභාපති ධුරය ලැබුණත් කියලා අපි විශ්වාස කරනවා බොහොම ස්තුතියි අද දවසේදී ඔබතුමාගේ පැමිණීම පිළිබඳව එවගේම ඔබට ස්තුතිය අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන් ඔබට 360 නැවත විකාශය සමග සම්බන්ධ විය හැකි හෙට පස්වරු දෙකට අද දින 24/7 නාලිකාවට සුබ රාත්‍රියක්